නමෝ බුද්ධාය සතහම් කතිකාව නමෝ බුද්ධාය අපි නැවත වතාවක් අපේ සුපුරුදු ධර්ම සාකච්ඡාවට තමයි අද පැමිණ සිටින්නේ අපි ගිය වතාවේදීත් ඊට අපිට අවස්ථාවේදීත් පළමු වරට අපි නමෝ බුද්ධාය වැඩසටහන් කිරීමෙන් අනතුරුව දෙවනුව දැන් අපි අලුත් නමෝ බුද්ධාය වැඩසටහන් පෙළක් තමයි දිගහැරලා තියෙන්නේ දැන් මේ වැඩසටහන තුලින් අපි දන්නවා කොහොම සරලෙස අපිට තියෙන මේ සංකීර්ණ ප්‍රශ්නයන් කොහොමද ඉස්මතු කරගන්නේ කියලා ඒ ගැට ගැහිච්ච ලිහිල් කරමින් මේ සංකීර්ණ තත්වයන් ධර්මයේ තුල හැසිරෙනකොට කොහොමද මේ වටහා ගැනීමට අවබෝධ කර ගැනීමට මගක් හැටියට තමයි අපිට මේ වැඩසටහන හඳුන්වා දිය හැක්කේ මේ වැඩසටහන ඒ කර ගැනීමට අපිට හැකියාවක් වී ඇත්තේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු ස්වාමීන් වහන්සේගේ පිහිට මට කියන එක මට කියන්න ඕනේ මොකද නේද අවිවාදයෙන් මම ඉදිරිපත් කරනවා මොකද අද වෙනකොට මේ ගැට ගැහිච්ච සංකීර්ණ තත්වයන් සම්බන්ධව පටලැවිලි නිසා අද යම් යම් අවස්ථාවන්හිදී ධර්ම වටහා ගන්න යන කෙනෙකුට බොහොම අවුල් තත්වයකට පැමිණෙන්න පුළුවන් අන්නේ අවුල් තත්වයෙන් මිදී නිවැරදි ලෙස කොහොමද ධර්ම හැසිරිය යුතු ආකාරය සම්බන්ධව තමයි මේ අවස්ථාවක් අපි කරන්නේ මේ යම් කිසි අත්වලක් ඔබට දෙන්නයි කියන එක මට කියන්න පුළුවන් ඉතින් මේ සම්බන්ධව අපි කතා කරනවා නම් අපි ධර්මය තුල තියෙන විශේෂ සංදිස්ථානයන් ගැන අපි කතා කරමින් සිටියා අපි ඉස්සල්ලාම බොහොම ලිහිල් තැනකින් පටන් ගත්ත ආයතන සම්බන්ධව කොහොමද මේ තියෙන අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කර ගැනීමට උපකාරී වන යම් යම් භාවනා ක්‍රමවේදයන් සමාධි කොහොමද සමාධියක් කියන්නේ කුමක්ද මේ කර ගැනීමට මොකද්ද මේ දුක කියන්නේ මේ දුක හඳුනාගන්නේ කෙසේද සමුදය කියන්නේ කුමක්ද නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද මාර්ගයට පිවිසෙන්නෙකුට ඇති යුතු ගුණාංග මොනවාද ඒ කරගත හැකි කෙසේද මේ ගැන අපි යම් විදිහකට අපේ පළවන සහ දෙවන වැඩසටහන තුළ අපි කතා කරගත්තා. දැන් ඉතින් අද මේ තුන්වන වැඩසටහනයි. ඉතින් මම හිතන්නේ අපි අර හැමදාම කියනා වගේ මේක ලොකු කුසලයක් අපි කරගත්. මොකද මේ අවස්ථාව කරගැනීමට අපිට හැකියාවක් වෙලා තින්නේ අපේ අදිෂ්ඨානය නිෂ්ඨ කරගැනීමට හැකියාව වෙලා තින්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ හන්දයි. ඉතින් අදත් මම নমස්කාර පූර්වකව ලකුසයන්ාසකින් අවසරය ඉල්ලා සිටිනවා අද වැඩසටහනත් නම බුද්ධාය වැඩසටහනත් ආරම්භ කරන්න. ඉතින් ගිය අවස්ථාවේදී අපි කතා කරා නාගසේන වස්තුව ගැන. මෙතන අපි කොහොමද මේ මිලින්ද ප්‍රශ්නය ගැන තමයි මේ මම කියන්නේ. මිලින්ද රජතුමා කොහොමද මේ නාගසේන මහරහතන් වහන්සේගේ දුන්නු කරුණු කාරණා සම්බන්ධයෙන් අපි යම්තාක් දුරකට නැවත වතාවක් අපි ගිය වැඩසටහනට හිත යොමු කරොත් එතනදී මම ප්‍රශ්නයක් නැගුව අපි ලකුසයන්ාසකින් මේ උපාසකෙක් තුල තිබිය යුතු ගුණාංගයන් මොනවාද කියලා. අන්න ඒකේ සම්බන්ධයෙන් මම හිතන්නේ ස්වයංආසට අපිට අනුකම්පා කොට අපිට කියන්න පුළුවන් ද මේ උපාසකෙක් කියන එක. ඒක කවුද මේ උපාසකයා කුමන විදිහකට ඔහු තුල මේ ගුණයන් වර්ධනය වී තිබිය යුතුද කරගන්නවා නම් වර්ධනය කරගන්නවා නම් ඒ මොන විදිහ ආකාරයකටද අපි කරගත යුත්තේ කියන එක ස්වයංආසාවස. නමෝ බුද්ධාය හැමෝටම තෙරුවන් සරණයි. දැන් මහත්තයා මේ අපි මේ පරිවර්තනය කරපු මේ මිලින්දු රාජ ප්‍රශ්නේ මේ මිලින්ද ප්‍රශ්නේ තමයි මම මේ තීරණ විදිහට පරිවර්තනය කළේ. ඉතින් මිලින්දු රජුරෝ කියන්නේ ඉතින් රජ කෙනෙක්. ඉතින් ග්‍රීක රජ කෙනෙක්. ඉතින් මෙයාට අවස්ථාව ලැබුණා මේ ධර්මී අහන්න. අර පූර්ව ජන්මයේ ඒ කියන්නේ පෙර ආත්මේ කරපු පින්බලය නිසා තමයි මේ පැහැදීම තමන්ගේ හිතේ මතුවෙලා ආවේ. නමුත් ප්‍රාර්ථනා කළේ වාද කරන්නයි. ඒ නිසා මේ ඉස්මතු වෙවි එනවා අනේක ප්‍රකාර ප්‍රශ්න ඉස්මතු වෙනවා තමන්ගේ හිතෙන්. නමුත් මෙයා ශ්‍රද්ධාව නැති කෙනෙක් නෙමෙයි. දැන් මේකේ තියෙන මිලිඳු රජුරෝ මේ නාගසේන මහරහතන් වහන්සේ මුණගැසුණාට පස්සේ දෙවනි වතාවේ මුණගැහෙන්න නිකම්ම ගියේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ වෙද්දී ඒවා කොච්චර දුරට වෙනස් වෙලාද කියනවා නම් දැන් ඉතින් මේ ඒ ලෝකේ නැහැ කියන්න පුළුවන්. ඉතින් මිලිඳු රජුරුව මේ ගිහිලා තියෙන්නේ කොහොමද යන්න ඉස්සර වෙලා මේකේ තියෙන ඉක්බිති මිලිඳු රජතිමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ඒ කියන්නේ මම මේ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕනි මම මෙහෙම ධර්ම කාරණා අහන්න ඕනි අනාගත මිනිස්සු මේ විදිහට ප්‍රශ්න අහලා ගෞතම බුද්ධ ශාසනේ හැල්ලු කරાવી දැන් සිංහල ජාතිය හැල්ලු කරගන්න මිනිස්සු ඒ වගේ හැල්ලු කරાવી එතකොට මේ මිනිස්සුන්ට බොහෝ කල අකුසල් රැස් වෙනවා
ඒ නිසා මේකෙන් මිනිස්සු බේරගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ මේ නාගසේන තෙරිඳුන්ටයි. ඒ නිසා මම උන්වහන්සේ බැහැ දකින්න යන්න ඕනේ. උන්වහන්සේ බැහැ දකින්න යන්න කලින් මම සුදුසෙක් වෙන්න ඕනේ කියලා මේ හිතුවා. මේ සාමාන්‍යයෙන් ගොඩේ මිනිස්සුනේ නෙමෙයි. මේ විශාල ප්‍රදේශයකට අධිපති රජෙක්. ඉතින් මේ තියෙන එක්පිති මිලිඳු රජ තෙමේ ඒ රාත්‍රියේ ඇවෑමෙන් අරුණ උදා වූ කල්ලි ස්නානය කොට සිරසේ ඇඳිලි බැඳ වන්දනා කොට අතීත අනාගත වර්තමාන කාලයට අයත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කොට ව්‍රතපද 8ක් සමාදන් වූයේය. දැන් මේ රහතන් වහන්සේ මුණ ගැහෙන්න ඉස්සර වෙලා පේ වෙන ආකාරය අපේ බෞද්ධ දැන් අපේ ධර්මයේ කරන්නේ පේ වෙන්නේ. නමුත් ඒක එක දෙවලට නම් ඒ ලොලු විපත් කතා කහවතුරු නනා පේ වෙනවනේ. ඒ විනා වෙන මිසදුරු දේවල් වලට. එතකොට මේකේ තියෙනවා අදිම්මතු සද්දින පුරා මම ගුණධර්ම 8ක් සමාදන්ව ධර්මයේ තපසෙහි හැසිරිය යුතු වෙමි. ඒමන් පුරුදු කරන තපස්චර්ය ඇතිව ආචාර්ය පාදයන් වහන්සේ සතුටු කරමින් මේ ප්‍රශ්න අසන්නෙමි. එතකොට දැන් එයා දන්නේ නැහැ මෙහෙම ඉතින් කොහොමද කළේ. එකල්ලි මිලිඳු රජ තෙමේ සිය රාජකීය වස්ත්‍ර අත්හැර ආභරණ ගලවා දමා කාසාය වස්ත්‍රයක් පොරවා මුඩුකල හිසක් වෙනුවට මුඩුකල හිසක් පෙනෙන ආසයෙන් හිසෙහි රෙදිපටක් බැඳ කොණ්ඩි වහගෙන මෙම අෂ්ටගුණ ධර්මයන් සමාදන් වූයේය. මොකද්ද සමාදන් වූ අෂ්ටගුණ ධර්ම? මේ සතිය තුළ මම මා විසින් රාජ්‍ය අනුශාසනය නොකළ යුත්තේය. දැන් ඔන්න ආණ්ඩුවට මේ අනුශාසනා කරන්නේ සතියේ. මේ සතිය තුළ මම රාගසිතකින් තොරව වාසය කළ යුත්තේය. මේ සතිය තුළ දේශසිතකින් තොරව වාසය කළ යුත්තේය. මෝහ සහිත සිතක් නූපදවිය යුත්තේය. දාස කම්කරු ජනී ජනයා කෙරෙහි යටහත් පැවතුන් ඇතිවිය යුත්තේ. මේ රජෙක් හිතන්නේ දැන් මේ හැමදෙසීම රජා කියන්නේ එතකොට මේ ඒ කියන්නේ උඩඟු පුද්ගලෙක් නෙමෙයි රජා කියන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ අගේ කරන උඩඟු මිනිස්යාවනේ. මේ කියන්නේ උඩඟු කෙනෙක් ගැන නෙමෙයි. දාස කම්කරු ජනී ජනයා කෙරෙහිද යටහත් පැවතුන් ඇති වීති. ඒ කියන්නේ දාස ආසරණ මිනිස්සු දැක්කත් හොඳට හිනහ වෙලා කතා කරන කෙනෙක්. කයින් වචනෙන් කෙරෙන ක්‍රියාව රැකගත යුත්තේ කියනවා. ඉන්ද්‍රියන් සහ ඊතා හොඳින් රැකගෙන රැකගත යුත්තේ අටවෙනි එක තමයි මෛත්‍රී භාවනාවෙන් සිත පැවැත්විය යුත්තේ. දැන් රහතන් වහන්සේ මුණ ගැහෙන්න ඉස්සෙල්ලා මේ රජා පේ වෙන ආකාරය. අද මේ මංගු එක දැන් ඒ ලෝකේ ඉවරයි කියන්නේ අපි ඒක. දැන් මේ කියන කාලේ බුද්ධ වර්ෂ 500. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ. එතකොට බුද්ධ වර්ෂ 500දී සාමාන්‍ය ජනයා අතර තිබිච්ච බෞද්ධ විවහාරය. දැන් මේ ඒක ඒ යුගයේ තිබිච්ච සුන්දර භාවයේ. ඉතින් එහෙම තමයි ඇවිල්ලා. ඉතින් කතා කරන්නේ ඉතින් රජුගේ අනිසිරසක් අනිසි දෙයක් උතන කතා කරන්නේ නැහැ නේද? නෑ 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 මුලින්ම අහනවානේ පළවෙනි ඒකේ අහනවා ස්වාමීනි මම ඉදිරියටත් කතා කරන්න කැමතියි. ඔබ වහන්සේත් එක්ක මට කොහොමද පුළුවන්? එතකොට කියනවා සුදුසු ආකාරයටවත් කතා කරන්නම් නුසුදුසු ආකාරයටවත් කතා කරන්න කැමති නෑ කියනවා. මොකද්ද ස්වාමීනි සුදුසු ආකාරය කියලා අහනවා. කියනවා නුසුදුසු ආකාරය මොකද්ද කියලා අහනවා. දේශපාලනඥයෙක් සමග කතා කරන ස්වරූපෙන් ආවොත් මම නිස්සද්ද වෙනවා. මේ රහතන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා උපාසකෙක් ධර්මය අසනු කැමැත්තෙන් එන විදිහට ආවොත් මම මේ ධර්ම කතාව ඕන තරම් කල් පවත්වනවා කියනවා. එතකොට කියනවා ස්වාමීනි මම දේශපාලකයෙකු හා කතා කරන රටාවෙන් ඔබ වහන්සේ සමග කවදාවත් මම කතා කරන්නේ නැහැ. මාව උපාසක කෙනෙක් අන්තේවාසිකයෙක් ශිෂ්‍යයෙක් කතා කරන ආකාරයට මම පිළිගන්න සීක්වා කියලා තමයි එදා යන්නේ. ගිහිල්ලා තමයි මේ පුරුදු වෙලා එන්නේ. දැන් බලන්න මේ රටාව. අද අපේ ලෝකේ නෑ මොකොත් අපි එකක් කිව්වොත් හතරක් කියන මිනිස්සු. ඒක ඉවසගෙන අහන්නවත් නෑ. ඉතින් කොච්චර ඒ කියන්නේ මේ වෙනස් වෙලා කියන එක මේ කියන්නේ ගුණධර්මයන්ගේ හානිය. ඉතින් ඊට පස්සේ දැන් මිලිඳු රජුරෝ කියනවා ස්වාමීනි මිනිස්සුෙකුගේ බුද්ධි මෝරන්න කරුණු හයක් ඕනේ කියනවා. අට කරුණක් ඕනේ කියනවා. මොකද්ද? වයසට යනකටත් මිනිස්සයා බුද්ධි මෝරනවා කියනවා. බොහෝ පිරිවර සිටීමෙනුත් බුද්ධිය මෝරනවා කියනවා. ඒක එක්කෙනාගේ ඉතින් ප්‍රශ්න විසඳුම් වලට යනකොට ප්‍රශ්න විමසීමෙනුත් බුද්ධිය මෝරනවා. ගුරු ආශ්‍රයෙනුත් බුද්ධිය මෝරනවා. නුවණින් මෙනෙහි කිරීමෙනුත් බුද්ධිය මෝරනවා. සාකච්ඡා කිරීමෙනුත් බුද්ධිය මෝරනවා.
ඒ වගේම තමයි තමන්ට හිතයිසිය ඇසුරු කිරීමෙන් යහ හිතයිසී සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් බුද්ධි මෝරණෝ ඊළඟට බුදුසසුන පවතින ඒ කියන්නේ ධර්ම කතාව තියෙන තැනක වාසය කිරීමෙන් බුද්ධි මෝරණෝ එහෙම කියලා ඊට පස්සේ ආචාර්යවරයෙකුගේ ගුණ 25 කියලා ඊගොඩ පස්සේ කියනවා ඒ ගුණ 25න් යුක්ත කෙනෙක් හැටියට උභහන්සිත මට ආචාර්ය ගුණ සහිතව මට ඇසුරු කරන්න ලැබෙන්න කියලා කියනවා එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාළ හොඳයි මහරජාණනි හැබැයි ඔබත් උපාසකෙක් වගේ වාසය කරන්න ඕනේ කියන උපාසකයෙකු තුල ගුණ 10ක් තියෙනවා දැන් මේ උපාසකයෙකු තුල ගුණ 10ක් තියෙනවා කියන්නේ බුද්ධ වර්ෂ 5 වෙනි සියවසේ ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට ඒ භික්ෂුන් වහන්සේලා උපාසක ගුණ හඳුනාගෙන හිටියා ආකාරය බුදුර සංගායනාවටත් ඇවිල්ලා නේ ස්වාමීන් වහන්සේ සංගණ තුනම ඉවරයි තුනම ඉවරයි නේ මහරජාණෙනි මෙහිලා උපාසක තෙමේ සංඝයා දුකකට පත් වූ කල්ලි සංඝයා දුක් වූ බව දැන තමා දුක් වේ. උන්ට හොඳ වැඩේ වුණේ කියලා එහෙම දැන් සංඝයා දුකට පත් වෙනවා උන්ට හොඳ වැඩේ බක්ක කයින්නෝ දැන් ඔය කියලා එහෙම දැන් මේ ලෝකේ තියෙනවනේ එහෙම රටා. එහෙම නැහැ සංඝයා දුකටපත් වුණාම දුකකටපත් වේ සංඝයා සතුටින් වාසය කරනු දැක සතුටු වේ අපි ගත්තු සංඝයා භාවනා කරනව දැක්කම සංඝයා ධර්මයේ සාකච්ඡා කරනව ධර්මයේ ඉගෙන ගන්නව දැක්කම අනේ මේ සංඝ රත්නේ සුවසේ වාසය කරනවා කියලා සතුටු වේ ඊළඟට ප්‍රධාන එක තමයි උපාසකගේ ධර්මයට ප්‍රධානත්වයේදී කටයුතු කරයි හිතවත්කමට නෙමෙයි මෙයා මට පක්ෂයි කියලේ පක්ෂපාතීත්වයට නෙමෙයි කටයුතු කරන්නේ මෙයා මට විපක්ෂයි දැන් විපක්ෂයි පක්ෂයි කියලා අපි බෙදාගත්තු ගමන් එතනදී ගුණවන්තයා හැලුවට ලක් වෙනවා සමහර විට ප්‍රශංසා කලියුත්ත නින්දා ලැබනවා නින්දා කලියුත්ත ප්‍රශංසා ලැබනවා පක්ෂග්‍රාහී වෙච්ච ගමන් එතකොට ධර්මයට පක්ෂ වෙච්ච කෙනාට එහෙම නැහැ හොඳට ඇත්ත දකින්න පුළුවන් ධර්මයට ප්‍රධානත්වයේදී කටයුතු කරයි ඔන්න උපාසකගේ දෙවෙනි ලකුණ තුන්වෙනි එක තමයි තමාට හැකි පමණින් සංඝයාට උවටන් කරයි සංඝයාට උපස්ථාන කරනවා තමන්ට පුළුවන් හැටියට හොඳට ඒ බයින අය කෑ ගහන්නේ බැලුවොත් තියෙන දාන පොඩ්ඩක්වත් දෙන අය නෙමෙයි ඒ කියන්නේ ඔය බයින අය කවුරුත් එහෙමයි සරණ චෝකෙත් තියනවා නේද සරණසේ දැන් දානයක් පූජා කරනකොට දැන් ඒ දානෙ පිළිගන්නා කෙනාගේ තියෙන පිරිසුදු කමත් දානේ දෙන්නාගේ ඒ ආකාරයෙන් හතර ගුණයක් මෙහෙම බුද්ධ වචනේ මේකේ තියෙන මහත්ය මෙහෙම එකක් සාමාන්‍ය දානයකට වඩා සංඝයා සම්බන්ධයෙන් දානේ දීමේදී බුදුරජාණන් වහන්සේ වදාළ කරුණ තියෙන අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ ඒක අපි මේ බත් කණ්ඩාසමෙන් කියන ඒවා නෙමෙයි බුද්ධ දේශනාවේ තියෙන ඒවා බුද්ධ දේශනාවේ තියෙනවා කාට සංඝයා උදෙසා දෙනකොට සංඝ කියන නාමයෙන් දෙන්න කියනවා සංඝ කියන නමෙන් පූජා කරන්න කියනවා සංඝ කියලා අදහස් කරන්නේ දැන් අපි කියමු මේ කාලේ ඉන්න සංඝයා අඩුපාඩු සහිතයි කියමු දැන් මේ කාලේ ඉන්න අඩුපාඩු සහිත සංඝයා දැකලා සංඝයා අඩුපාඩු සහිතයි කියලා අපි කිව්වොත් වැරදි මොකද හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සුපටිපන්නෝ භගවතු ශාวก සංඝ කියලා ආදි වශයෙන් සංඝයාගේ ගුණ ඒතර මේ සංඝයාගේ තිබිච්ච ගුණ සත්‍ය වශයෙන්ම තිබුණේ ඒවා ඒතර තිබුණු ගුණ විරාජමාන වෙච්ච දේවල් විද්‍යමාන වෙච්ච දේවල් ඒ ගුණයන් තුල සංඝයා වැඩ හිටියා සංඝයා ඒ ගුණ තුල වැඩ හිටියා ඉතින් ඒ නිසා අද අපිට සංඝයා වෙනුවෙන් දර්ශනයක් තියෙනවා කියමු ඒ කියන්නේ මේ වගේ දැක්ක මේ වගේ තමයි සංඝයා හිස රැවුල් බාල සිවුරු පොරෝගෙන මේ පාත්‍ර පරිහරණය කරන මෙහෙම දකිනවා සංඝයා දැකලා අනේ මේ සංඝයාගේ නාමයෙන් මේ දානේ පූජා කරනවා කියලා පූජා කරනවා එතනදි වැදගත් වෙන්නේ තමන්ට හිතෙන් අරමුණු කරපු එක අරමුණු. ඒතර ස්වාමීන් වහන්සේ ලංගේ ආවංශේ කුමන ආකාරයක වුණත් එතන ඒ පින්බලය එතනම තියෙනවා. තියෙනවා ඒ ලබන්න දානේ ලබන ඒ පින්වත් කෙනෙක් නම් එහෙනම් එතන ඒ ගුණේ වැඩි කියලා. ගුණේ මහත්ඵල මහනිසංස වෙනවා. ඒ දෙපැත්තකින් මේවන්නේ උදව්ව. ඊට පස්සේ එක පැත්තකින් දෙනවා අනිත් පැත්තේ දෙන එක්කෙනාට එච්චර පැහැදීමක් නැත්නම් ඒත් පිනක් එතන තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සංඝයාට ඒ දානේ දෙන කෙනා සැකෙන් දෙනවා නම් පින දුර්වල වෙනවා නේද සවනස් ඒ වගේ හතර ආකාරයකින් තියෙනවා මේ දානේ දීමේදී සංඝයා සිල්වත් සංඝයාට සිල්වත් උපාසක දානේ දෙනවා සිල්වත් සංඝයාට සිල්වත් උපාසක දානේ දෙනට පස්සේ ඒ කියන්නේ දානි ලබන පිරිස ඒ කියන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂය
පිරිසුදුයි සිල්වත් සංඝයා නියෝජනය කරන සංඝ පරම්පරාව. දාන දෙන කට්ටියත් පූජා කරන පක්ෂයත් පිරිසිදුයි. දැන් මම නම් දන්නේ නැහැ දැන් ගොඩක් සමහර දානවලදී මේ දානි වර්ධලා ඉවරලා සංඝයා වඩිනකම් බලන් ඉන්නවලු බෝතල් කඩන්න. එහෙම දැන් තියෙනවා කියන තේ පරිහානිය. මම කිව්වේ ඒකයි. ඉතින් එහෙම පරිහාණ තියාගෙන ওই සංඝයාට කෑ ගන්න ගොඩක් තැන්වල. ඉතින් එහෙම නැති හොඳට සංඝයා කෙරේ අඳුරන සීලවන්ත පිරිස ඉන්නවා. සීලවන්ත උපාසකවරුත් ඉන්නවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. ධම්මේන ලද්දං සුපසන්න චිත්තං. අභිසද්ධහං කම්මපලං උලාරං තං වේදානං විපලපලන්තේ බ්‍රූමි. එහෙම තියෙනවනේ. දාන පින්කම් වලදී අපිට ඇහෙනවා ඒවා. එතකොට ඒ කියන්නේ සීලවන්ත කෙනෙකුට සීලවන්තයන් කෙරෙහි සීලවන්ත කෙනෙක් දාන දෙයි. දෙපැත්තම සීලවන්ත. එතකොට තව තැනක තියෙනවා තමන් සීලවන්ත නැහැ. දුස්සීලයට දාන දෙනවා. දැන් ගොඩක් දුරට අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. අන්තිමට දැන් අපි පොල් ගහවල අපේ අසපුවි මට මතකයි දවසක් දාන දෙන්න පිරිසක් ඇවිල්ලා. භාගය බීලා. ඉතින් ආච්චිලා ටිකක් හිටිය මං කෝ මේ ආච්චිලාට මං කෝ දැන් කරන්න දෙයක් නැහැ. ආපහු දාන බඩුත් අරගෙන යන්න අපි මොනවා හරි හදාගන්නම් කිව්වා. ආචිති වන්දින ගත්ත අනේ ස්වාමීන් කර මම එන මෙවුන් එක්කන් ඉඳ ඉපා කිව්වා. එයි මේ දානයක් දෙන්නත් බොණ්ඩ අරගෙන යන්නේ. ඉතින් මොකද්ද මේ විහිළුව? ඉතින් ඒ නිසා ඒ මට්ටමින් අත්මි දෙන්න ඉපේ ඒ අවස්ථාවටවත් අඩු ගන්න සීලවන්තෙක් වෙනවා කියන එකනේ. අන්තිමට ඒකනේ මම මේ සිංහලෙන් සීල් දෙන්න පටන් ගත්තේ. එයි පාලියෙන් කිය කී ඔක්කොම කඩනවනේ සීල්පද. ඉතින් ඊට වඩා හොඳ නේ මේකයි මේකයි තමයි සිල් සමාදන් වෙලා තියෙන අසවල් අසවල් එක කියලා මතක් වෙනවනම් කොච්චර ලොකු දෙයක්ද ඒකත් නෑනේ සම්ප්‍රදාය සම්ප්‍රදායකට වැඩක් නෑනේ ඒකෙන් අර්ථය ගන්න බැරි නම් අපිට ඒක ගන්න එකනේ නියම සම්ප්‍රදාය ඉතින් ඒ වගේ ඉතින් තියෙනවා තමාට ශක්ති පමණින් සංඝයාට උපස්ථාන කරයි මේ සංඝයාට උපස්ථාන කිරීමේදී බොහොම සුළු සුළු දේවල් සංඝයාට පූජා කරලා දෙවියන් අතර ගියයි කී දෙනෙක් කියනවාද ඊළඟ එක තියෙනවා බුද්ධ ශාසනයෙහි පරිහානිය දැක නගා සිටීමට වෑයම් කරයි බුද්ධ ශාසනයේ පරිහානිය දැක නගා සිටීමට වෑයම් කරයි කියලා කියන්නේ සංඝයාට දඬුවම් දෙන්නේ නෙමෙයි බුද්ධ ශාසනයේ පරිහානියට පත් වෙලා නගා හිටුවා කියන්නේ දැන් ඔන්නේ සංඝයා සීලවන්ත නැත්තම් මේ සංඝයා සීලවන්ත කරන්නේ කොහොමද කියලා කටයුතු කිරීම. ඒකට සංඝයාට දැනුවත් කරන්න ඕනේ. අපි රජවරු කරානේ ලන්දේසින්ගෙන් අහලා ඊට පස්සේ නැව් ඉල්ලගෙන තායිලන්තයට යවලා ඒ රසවදාගෙන සම්පදාගෙන මේ සංඝයා සීලවන්ත කරානේ. ඒ දුන මේ බුද්ධ ශාසනයේ පරිහානිය දැකලා ඊට අපිකම සංඝයාට ධර්මේ නැහැ. දහම් පොත්පත් ලැබෙන්න සලස්සනවා. මේව තමයි තියෙන්නේ. නමුත් ඉතින් අර පරිහානියට පත් වෙනකොට දෙපැත්තෙම ඉල්ලින් වෙනස් වෙන්න පුළුවන්. දැන් ගිහි උපාසකවරු සංගයාට සතුටු කරන් සලකන්නේ වෙන පරමාර්ථින් සංගයාත් වෙන දේවල් ඉල්ලනකොට කොහොම අවුල් වෙලා යනවා. ඒක දි හැටියක්. ඉතින් මේක කියන්නේ එහෙම නෙමෙයි මේ ඒ විදිහට හදාගත්තාම පරිහානිය දෙක නගා සිටීමට වෑයම් කරයි. ඒක අපි ගත්තොත් සීය උපදවන මහන්සි ගැනීම. ඊළඟට උපාසකගේ එක තමයි සම්මාදිට්ඨිය යුක්ත වේ පිම්පව් විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕනේ. මෙලොව පරලොව විශ්වාස කරන කෙනෙක් කියන්නේ ඕනේ. දැන් අද එහෙම කියන්නේ පොඩ්ඩක් එහෙමට සංඝයා කියලා බලන්නේ ගරහනවනේ වෙබ්සයිට් වලින් අපි දන්නෝනේ බයින බැන්ලි. දිගට අරහට ගරහනවා. හිතාගෙන ඉන්නේ මහා හපංකමක් කරනවා වගේ. හැබැයි ඒව මතක් වෙනකොට Tamanටම වැරදිලා. ඒක. ඒ නිසා සමාධිටි යුක්ත වෙනවලු. මේ මෙලෝ තියෙනවා, පරලෝ තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඊළඟට මේ ලෝකේ සත්පුරුෂය ඉන්නවා, සත්පුරුෂ ධර්මයක් තියෙනවා. කර්මයන්ගේ විපාක ලැබෙනවා මේ පිළිබඳ තමන්ට තියෙන වැටහීම. ඊළඟ එක තමයි මේ දුසයන්ස එන්නේ රාග දෝෂ මොහ දැන් අර අපි එදා අපේ පටිච්චසම්පාදේ කියන කොටත් දැන් එතන අවිජ්ජා ආශ්‍රවයන් නොවෙන් තමයි ඊට පස්සේ සංස්කාරයන් නැති වෙලා ඒක තමයි ඊට පස්සේ ඇති වෙනවා ඔක්කොම ප්‍රශ්නේ සම්මාදිට්ඨිය නැත්තම් තේරුම් ගන්න බෑනේ. එතන කර්මය ඇති වෙලා ඊට පස්සේ විපාක චිත්තේ තමයි ඊට පස්සේ බලපාන්නේ අපිට භවයත් එක්ක ඇදිලා යන්නේ. ඊළඟ හයවෙනි කාරණේ තමයි කේන්දර නැකත් නිමිති ආදී මංගල සම්මත කරුණු සෙවීමෙන් බැහැර වෙයි. ඔන්න උපාසක ජීවිතයේ හේතුවෙන්වත් වෙනත් ඇදහිීමක් සරණ නොයයි. අද ඉතින් අඹෝල මවන්න ඕනේ අලුතින්. ඒ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනුවෙන් සපෝට් කරන්න කතා කරන්න ඕන තරම් ඉන්නවා.
මිසදුටු නැත්තම් වෙන වෙන මංගල සම්මත කාරණා හරි ඕක හරි මේක හරි මේක බුදුදහම එකගයි අරක බුදුදහමට එකගයි කිය කියන්න ඕන තරම් ඉන්නවා. නමුත් බුදුරජාන් වහන්සේ වදාළ බුද්ධ වචනය පිළිගන්න පසුබට වෙනවා. ඔක සවනේ ඒ කාලේ තිබ්බනේ සවනේ මහවිහාරයේ අබේගිරියේ ඒ විදිහට ගන්නකොට තිබුණානේ ඒ ප්‍රශ්නේ ආවනේ. නමුත් දැන් මේ කියන්නේ ඒක මේ කියන්නේ ඉන්දියාවේනේ. මේක ඉන්දියාවේ. ඒතර ඒ කාලේ ඉන්දියාවෙත් උපාසකවරු ඒ වගේ එහෙමෙන් රක්ෂාශ්‍රයෙන් බලපෑයි. මේ පස්සේ ගිහින් තියෙන බව පේනවා. ඊළඟට උපාසකයා කයින් වචනයෙන් රැකගත් ක්‍රියා ඇත්තේ වේ. ඒ කියන්නේ සීලවන්තයි. සීලවන්තයි. උපාසක සීලවන්ත. මේ උපාසක කියලා අපි කියන්නේ මේ වයසට පලච්ච අය නෙමෙයි. උපාසක කියලා කියන්නේ තෙරුවන් සරණ ගිහිප. මේක අන්තිමට කියනවා උපාසකයා සමගියට කැමති වේ. සමගී ඇලුනේ වේ. අවුලවන්න දැන් මෙතනින් අහලා අතනින් අවුලු. කොච්චරිනුත් උපාසකුරු මේ හාමුදුරු බිඳ වුණෝ. හාමුදුරු කෙනෙක් ගැටෙල මොකක් හරි කියනවා කියලා ඒකම ආයෙත් අර හාමුදුරනි අසවල් හාමුදුරු ඔබ වහන්සේට මෙහෙම කිව්වනේ. ඔය මටත් කියාගෙන මම කාණී තියන් කියා ගන්න අරින්න කියනවා. අසවල් හාමුදුරු ඔබ වහන්සේට මෙහෙම කිව්වනේ මෙහෙම කිව්වනේ මම කියනවා මම එතකොට කියනවා මේ උපාසක අම්මා නැත්නම් උපාසක මහත්තයා අපි ඔක්කොම කුඹුරු අයිතිකාරයෝ කියලා කියමු. ඔයාලගේ කුඹුර ඕක. මගේ කුඹුර මේක. අනිත් එක්කෙන කුඹුර ඒක. ඉතින් අපි එක්කෙන වගා කරගන්නවා. තම තමන් අස්වැන්න නෙලාගන්නේ කියලා මම ඒක එහෙම කියලා පිටත් කරනවා. හා හා මොකද්ද කිව්වා හා හා තව කියපන් කියලා මං එහෙම අහන්නේ. එතකොට මේ කොටුනවා. මේ ගිහිවිනද කොච්චරිනොත් ගිහිව මේ සංඝයා කොටුනවා. ඊළඟට තව කොච්චරිනොත් මේ මිනිස්සු මේ එක එක්කෙන කොටවන. එහෙම නෑ කියනවා. සමගියට කැමති වූයේ සමගිය ඇලුනේ වේ. ඊළඟ එක්කෙනා තමයි තව තියෙන වැදගත් කාරණය. සංඝයා කෙරේ ඊර්ෂ්‍යා නැත්තේය. අපිට අහන්න හපිච්ච අලුත් වචනයක්. අපි හිතන් හිටියේ ගැමිසුඳ. ඔය ගැමිසුඳ කියලා මම ඔකට කියන්නේ ඉරිසියාව. මොකද ඒත් ඉස්සර අපි කියනවා ගම ලස්සනයි. ගම මෙහෙමයි. ගමේ ඔය හරි ලස්සනට වැව් අමුණු තියෙනවා. ඔය ගොයන් කිරි වැදෙනවා. සියලු වෙනවා කියක කියනෝනේ. ඒ භෞතික පරිසරයේම තමයි. ගියක් ගාන ඉරිසියාව තියෙන්නේ. නගරයේ ඉරිසියාව අඩුයි. ගමේ පුදුම විදිහට ඉරිසියාව තියෙනවා. එක්කිනාට එක්කන ආනවින කොඩින හදි හුරියන් කරනවා ළමයෙකුට ඉගෙන ගන්න බෑ. මේ කෙලවර නැති ඉරිසියාවල් තියෙනවා. ඉතින් මේ ඊළඟට සංඝයා කෙරේ ඉරිසියා. සංඝයා කෙරේ ඉරිසියා කියලා කියන්නේ අපි කියමු කවුරු සදහවත් කෙනෙක් විහාරයක් හදනවා. ඕම් බයින මිනිස්සු ටික එකතු වෙලා ඕක හදුවට වඩා නරකද ගෙවල් ටිකක් හදුවනම් අර අන්‍යාගමිකයන් අන්‍ය දෘෂ්ටිකයන් මහ විශාල මන්දිර හදනවා තම තමන්ගේ දෙවි දේවතාවුන්ට. එමුණු සිවිදම් කර කර මේ තෙරුවන් සරණ කියපු එක්කෙනා අර දෙක ලෝක හදුවට වඩා මොකද මේ නැති බැරියට ගෙවල් හදලා දුන්නා නම් අරක කළා දුන්නා නම් දැන් සංඝයාට දාන දෙනකටත් කියන්නේ සංඝයාට කණ්ඩ හම් වෙන්නේ. ඒකට නරකද මේ ළමා නිවාස දුන්නා නම් වැරීති නිවාස කර දුන්නා නම් ඔහොම කියන අය ඉන්නවා. එහෙම නෑ. තිසරණේ නෑ. ඇයි ත්‍රිවිධ රත්නේම හඳුනන්නේ නෑ. හොඳට පෞරස් කරගන්න. සංඝයා කෙරේ ඊර්ෂ්‍යා නැත්තේ වංචාවෙන් තොරව සාසනීය හැසිරේ. බලන්න කි වචන ලස්සන. ඒ කියන්නේ භික්ෂුව ඇසුරු කරන්නේ භික්ෂුවට වංචා කරන්න නෙමෙයි. භික්ෂුව රවට්ටගෙන කෑමක් මුලා කිරීමක් නෑ. නියම උපාසක. ඊළඟට තියෙනවා ඒ උපාසකගේ ලක්ෂණ මේ ඔක්කොටම බේස් වෙච්ච එක. මොකද බුදුරජාණන් වහන්සේ සරණ ගියේවේ. දහවෙනි එක. ධර්මයේ සරණ ගියේවේ. ශ්‍රාවක සංඝයා සරණ ගියේවේ. මහරජාණනි මේ වනාහි උපාසකයෙකු තුල තිබිය යුතු දසවැදෑරුම් උපාසක ගුණයෝය. මේ මහරතන් වහන්සේ වදාරන්නේ ඒ සියලු උපාසක ගුණාංගයන් ඔබ තුල දකින්ට ලැබේ. මේ රජුරන්ට කියන්නේ. ඒ සියලු උපාසක ගුණාංගයන් ඔබට ලැබීම යුතුයි. පැමිණීම යුතුයි. ගැලපි සුදුසි. ඒහින් මහරජාණෙනි මේ බුද්ධ ශාසනයේ පරිහානිය දැක බුදු සසුන නගා සිටුණු ඔබ කැමැත්තේය. ඔබට මම අවස්ථාව දෙමි සැපසේ ප්‍රශ්න අහන්න. බලන්න එතකොට මේ ශාසනික කර්තව්‍ය සිද්ධ වෙලා තියෙන ආකාරය. ඒක මම හිතන්නේ අදට හුඟක් ගැලපෙනවා ස්වයංසේ එක හුඟක් උචිත අනිත් එක. මොකද මේ පරිහානිය කියන එක අපිට වටහා ගන්න අවස්ථාවක් නැහැනේ දැන්. ඔව්. අපි හිතන්නේ මෙතන දැන් කෝටියක් සංවර සීලය කියනවා පාතිමුක් සංවර සීලය කියනවා දැන් මෙහෙම තියෙනවා විනය තියෙනවා ඊට පස්සේ ඉස්සල්ලාම කියන එක තමයි මේ සංඝ අධිකරණයක් ගැන වෙනම අධිකරණයක් තිබිය යුතුයි කියන එක. දැන් එතනට ඇවිල්ලා තියෙනවා යම් යම් විදිහකට. අනිත් පැත්තෙන් කියනවා සංඝ නායක සිටිය යුතුයි. එතකොට හැමෝම මේ සම්බන්ධව කවුරු හරි සංඝ රාජ කෙනෙක් ඉන්න ඕනේ කියලා. දැන් ඔය ඔයගේ කතන්දරේ මෙහෙම තියෙනවා මේක පෞද්ගලික මතයක් නෙමෙයි ධර්මයත් එක්ක බැලුවොත් මම සලකන්නේ සංඝ රාජ කියන්නේ බුදුරජාණන් වහන්සේට.
බුදුරජාණන්ගේ ශ්‍රාවකයෙකුට සංඝයාගේ රජා වෙන්න බෑ. මම දන්න ධර්ම විනය තුල. ඒ සරණ. දැන් කියනවා තායිලන්තේ හැම සංඝ රාජ්‍යෙකම දිනලා තියෙනවා. තායිලන්තේ වෙන්න පුළුවන්. බුද්ධ ශාසනය වෙන්න බෑ. කියන කාරේ ඒතර. ඔව් තායිලන්තෙත් වෙන්න පුළුවන්, බුරුමෙත් වෙන්න පුළුවන්, අපේ රටෙත් වුණා. හැබැයි බුද්ධ ශාසනය තුල වෙන්න බෑ ඒක. බුද්ධ ශාසනය තුල තියෙන භාග්‍යතුන් වහන්සේ තමයි රජා. ඒ රජාගේ තමයි ශාසනේ, ශාසනයේ නාණ්ඩුව. රජාගේ. ඒ ආණ්ඩුව හසුරවන්නේ ධර්මයෙන්. ඒක තමයි ධර්ම චක්‍රය. ධර්මයේ ආඥාව. භාග්‍යතුන් වහන්සේගේ ආඥාව. දැන් රජාගේ තියෙන ආඥා චක්‍රය. ධර්මරාජන් වහන්සේගේ තියෙන ධර්ම චක්‍රය. එතකොට මේ ධර්ම චක්‍රය තමයි රජා තමන්ගේ සේනාවට දෙන්නේ. තමන්ගේ ජනයාට දෙන්නේ. ජනයා තමයි සිවණක් පිරිස. සිවණක් පිරිසේ සිටින ළඟම සිටින පිරිස තමයි භික්ෂු භික්ෂුණිය. එතකොට භික්ෂු භික්ෂුණි අතර නැත්තම් භික්ෂුන් වහන්සේලා අතර සංඝ රාජකෙන තෝරගත්තා කියන්නේ ශාසනයක් නෑ. එතන තියෙන භික්ෂු සංඝයාගේ අදාගත්තු කතිකාවතක්. ඒක තුළ බලාත්මක වෙන්නේ අර පණව ගන්නා වූ සම්මත කර ගන්නා වූ පුද්ගලයාගේ බලපෑම මිසක් ධර්ම විනය නෙමෙයි. එතකොට එතනට තව ප්‍රශ්නයක් එනවා සොයනන්ස. ඇත්තටම අපි මේක මේ අද ප්‍රායෝගික ප්‍රශ්නයක් හන්දද අපි අනිත් පැත්තට යන්න ඉස්සෙල් සොයනන්ස ගැන හරි දැක්කුවේ. දැන් උතන කතිකාවත කියන සම්බන්ධයෙන් උද්ගත්තොත් එහෙම එතනත් ප්‍රශ්න කතිකාවතවල ගොඩක් තියෙනවා. ඉතින් එක එක නිකායන් වලටත් නෑ මෙහෙමයි. දැන් අපි ගත්තොත් දැන් මහත දැන් නිකායවල කියලා බෙදිලා තියෙනවනේ. බෙදීමත් බුද්ධ ශාසනයට අයිති එකක් නෙමෙයිනේ. හොද්දට බුද්ධ ශාසනය බැලුවොත් මේ ඔක්කොම ශාසන විරෝධී දේවල්. එතන තියෙන උපාසක භික්ෂු භික්ෂුණී භික්ෂු භික්ෂුණී තමයි තියෙන්නේ උපාසක උපාසිකා. එතකොට නමුත් ඉතින් කාලෙත් ඉස්සේ අපි පුරුදු වෙලා තියෙන යා රටාවද අපිට ඒක කඩාගෙන යන්න බෑනේ. පුරුදු වෙච්ච රටාව ඒ සම්මතය තුල අපි ඉන්න ඕනේ. ජීවෙන කරන්න දෙයක් නැහැ. නමුත් මේ සංඝයාගේ නායකත්වය ගැන හොඳම උදාහරණය තමයි දේවදත්ත බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වහන්සේ දැන් මේ බය වෘදයි ටිකක් ආසනීප ගතියින් ඉන්නේ. ඔබ වහන්සේ විවේකයෙන් වැඩෙන්න මේ භාග්‍යතුන් වහන්සේට කියන ඔබ වහන්සේ විවේකයෙන් වැඩෙන්න සංඝයා පාලනය කරන්න මට පවරන්න කියනවා. දේවදත්ත කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා දේවදත්ත සාරිපුත්ත මොග්ගල්ලාන වැනි ශ්‍රාවකයන්ටවත් මම සංඝයාගේ පාලනේ බාර දීලා නැහැ. එතකොට අද කවර කතාවද? සාරිපුත්ත මොග්ගල්ලාන වැනි ශ්‍රාවකයන්ටවත් මම සංඝයාගේ පාලනේ බාර දීලා නැහැ. ඔබ වැනි මේ අනුන්ගෙන් කටු කන කෙනෙකුගේ කෙනෙකුට මම සංඝයා බාර දෙයිද කියලා අහනවා. එතකොට ඒක ඉල්ලන්නේ එයා මේ ඊට පස්සේ තමයි වෛර බැඳගෙන ගියේ. ගිල තමයි අර දස එයාගේ අර මේ පංචවරේ මේ 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 රචනා කරගෙන ආවේ. එතකොට දැන් ඒ ප්‍රකාශය මොකක්ද? ඒක විනය පිටකේ සංඝ බේදක කන්දකේ ඒ කියන්නේ මහවග්ග පාළි ඕන කෙනෙකුට බලා ගන්න තියෙනවා අස්පනා පිට මේ සිද්ධි. ඒතර අපි කටින් හදලා කියනවා නෙමෙයි මේ වචනේ එහෙමම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලානටවත් සංඝයාගේ පරිපාලනේ බාර දීලා නැහැ. ඒතර පසු කාලේ එනවා අපිට පේනවා මේ ශාසනික අර්ථයේ කොච්චර විකෘති වුණාද කියන්නේ. ඒක කොච්චර අගාධයට ගියාද කියන්නේ. ඒක නැති බංග ස්ථාන වුණා කියන්නේ. සංඝයාතෙන් රජෙක් පහළ වීම. සුවනසේ දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් කාලයක් කැවැමෙන් පස්සේ තමයි ඇත්තටම දැන් ගෙනාවේ මේ විනය. ඔව් ගෙනකොට ඒකටත් යම් යම් හේතුන් සිදු වුණා. නෑ ඒක තමයි මම දැන් ඒ හේතු තියෙනවනේ. පරිහානි බුදුරජාණන් වහන්සේ මේ අඩුපාඩු සහිත වූ ශාසනයක් තියෙද්දි අසම්පූර්ණ වූ ශාසනයක් නිර්මාණය කළ පිරිනම් පෑවන බුදු කෙනෙක් නෙමෙයිනි. උන්වහන්සේ සම්පූර්ණ වූ අඩුපාඩු රහිත වූ විනයෙන් පිරිපුන් ධර්මයෙන් පිරිපුන් ශාසනයක් තමයි උන්වහන්සේ ගෙනල්ල පෑවේ. මේක හොඳ ලස්සන එකක් තියෙනවා මේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවසාන මොහොතේ පිරිනුවන් පාන අවස්ථාවේ ඇයි අවසාන මොහොතේ උන්වහන්සේ අර යමකසාල සෙවණේ යමකසාල රූප සෙවණේ වැඩ සිටිද්දී ආනන්දේ කැමතිනම් කුද්දාන කුද්දක ශික්ෂාපද වෙනස් කරගන්න කිව්වේ ඇයි මේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ මහරජතුමනි ඔබට මේක තේරුම් ගන්න පුළුවන් කියනවා. මොකද්ද? රජවරු කියන්නේ අධිපති භාවයට ලෝභයද නැද්ද කියලා අහනවා. අධිපති භාවයට ලෝභයි කියනවා. තමන්ගේ රාජ්‍ය සීමාවන් පුළුල් කර ඉන්න කැමතියි නෙමෙයිද කියලා අහනවා. රාජ්‍ය සීමා පුළුල් කර ඉන්න කැමතියි අය කියනවා.
ඉතින් එතකොට ඒ පියරජ්ජුරු මහා බල සම්පන්න කෙනෙක් වශයෙන් ඉඳලා තමන්ගේ රාජ්‍ය සීමාව අසීමිත ඉදිරි පුළුල් කරන් හිටියා. නමුත් පියරජ්ජුරු අවබෝධ කරගෙන ඉන්නවා දරුවන්ට හැකියාව නැහැ කියලා. එතකොට පියරජ්ජුරු සීමාව පනවනවා, දරුවනි මේ අසවල් සීමාව තුල ඔයගොල්ලෝ රාජ්‍ය සීමාව රැකගෙන ඉන්න, එතනින් එහා ඔයගොල්ලෝ කැමති නම් ඒක අතාරින්න කියලා. ඒ වගේ කියන මේ කුද්දන්ගේ ඊට පස්සේ අහනවා, එහෙම රජ්ජුරුව කිව්වා කියලා, පියරජ්ජුරුව කිව්වා කියලා පුතාලා ඒක අතාරියද කියලා අහනවා. පොඩි පොඩි අඟලක් හරි තියෙනවා නම් රාජ්‍යයට ඕක අතාරියද කියලා අහන වෙන කෙනෙකුට ගන්න නෑනේ කියනවා. ඒ වගේ තමයි ස්වාමීනි, භාග්‍යතුන් රජතුමනි, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වුණ ශ්‍රාවක සංඝයා කුද්දානුකුද්දක ශික්ෂාපදයකට අතාරින්නේ නැහැ කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒ පණව අවදාදී රැක ගන්නවා කියනවා. පළවෙනි ධර්ම සංගීතයේදී, ප්‍රථම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒක ඒ විදිහටම පිළිටිව්වා කියන මේ ස්වභාවය. එතකොට අපිට පේනවා ඒකේ අර හැමතිස්සෙම ශාස්ත්‍රුන් වහන්සේ මුල් තැන. සංගය අතරින් නායකෙක් තොරව ගමන් ශාස්ත්‍රුන් වහන්සේ තැන නැතු යනවා. එතර ස්වාමීන් මේ සංඝ අධිකරණය ගැන ඒකට බලයක් දිය යුතු ලෞකික අංශයෙන් කියලා කියන කතාව එතනදී ඒක මොකද දැන් ආරවුල් තියනවා නම් ඒ ආරවුල් දෙමන කරා කියලා නෑ, එහෙම කරන්න පුළුවන්. එතකොට එකම දෙයක් වෙනවා, සංඝ සමාජයේ තියෙන ක්‍රියාකාරීත්වය තනිකරම ලෞකික වෙනවා. ලෞකිකයන් අතරින් ඒ කියන්නේ අධිකරණ ක්‍රමයට විතරයි ඒක අදාළ. ඊට පස්සේ ලෞකික පැවැත්මට අදාළ දේවල් සම්මත කරාට පස්සේ සමහර ධර්ම කතාවත් මට මතකයි, පසුගිය දවස්වල සමහර භික්ෂුන් වහන්සේලා කිව්වා, මාධ්‍යවලින් කිව්වා, අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන කතා කිරීම අපි නවත්වනවා කිව්වා. ඇතැම් මේ කිව්වා දේශපාලන අරමුණු ඔස්සේ වෙන වෙන ප්‍රශ්න තියෙනවා කියලා. ඊට වඩා ඊට වඩා වෙන වෙන ප්‍රශ්න තියෙනවා කියලා. එතකොට පේනවා සාසනික පරිහානිය කොච්චර කියලා කතා කරනවා කියලා. එතකොට සමති විදර්ශනා කතාව තහනම් කරා ඊට පස්සේ තනිකරම ලෞකික වෙනවා. ඒක වෙන්න වෙයි. ලෞකික වෙච්ච ගමන් මේ පැවැත්ම තියෙන්නේ අවුරුදු තව 500ක්ද, අවුරුදු 50ට බහිනවා. ඔච්චර මේ සමාජයත් එක්ක එකතු වීමත් එක්ක එතනදී යම් කිසි ප්‍රශ්නයක්. මේක ආධ්‍යාත්මික දෙයක් එක්ක දෙවි මිනිසුන් එකතු වෙලා යන ශාසනයක් තියෙන්නේ. මේ අපි මේ සිවුරුදාගත කීප දෙනෙක් ඉන්න එක නෙමෙයි මේක. මේ ශාසනයේ ප්‍රතිඵල ලැබූ දසදහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් දෙවිය බ්‍රහ්මයන් මේ ලෝකේ ඉන්නවා. දෙවි මිනිසුන් එක්ක යන එකක් තියෙනවා. දැන් ඔතනත් ප්‍රශ්නයක් ආවසනස. දැන් මම ගැන කතා කරනවා කියන තමන් බලන්නේ මේ ආත්මවාදයත් තුළ ඉඳන් තමයි දෙවිවරු ගැන බලන්නේ, අනිත් අය ගැන බලන්නේ. එතන ආත්ම දෘෂ්ටිය තියානකන් තමයි මේ ප්‍රශ්න ගැන. හරි, අනාත්ම දෘෂ්ටියකින් නම් ඒ කියන එක නා කියන්නේ. ඒ සනස. ඉස්සෙල්ලා බලනවා එයාගේ අනාත්ම දෘෂ්ටිය මොකක්ද කියලා. දැන් අපි මේ දෙවිවරු ගැන, බ්‍රහ්මයෝ ගැන මේ අපි කියව කතාව ධම්මසක් පැවතුන සූත්‍රයේ තියෙනවා. එන ධම්මචක්කය අයින් කරන්න ඕනේ ඒ කැලේ. අනාගතේ වෙන්නේ මොකද? ඊට පස්සේ ධම්මචක්කෙත් අයින් කරයි, දේවතා සංයුතෙත් අයින් කරයි, දේවපුත සංයුතෙත් අයින් කරයි, සංයුතනිකයි බ්‍රහ්ම සංයුතෙත් අයින් කරයි, යක්ක සංයුතෙත් අයින් කරයි, සක්ක සංයුතෙත් අයින් කරයි. මේ වඩන්නේ කිය මේ දෙවරු කොහෙන් නැද්ද කියලා. දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඔක්කොම මේකේ තියෙන්නේ කියයි. සක්කාය දිට්ඨිය තමයි මෙතනට අරමුණු කරගෙන, සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන තමයි අපි මේවා ගැන මවාපාම කතා කරනවා කියලා. ඒක සක්කාය දිට්ඨිය නැති එක්කන කොහොමද? يعني සක්කාය දිට්ඨිය එහෙනම් තොර කෙනෙක් නේ. ඒ දැන් තව කෙනෙකුට එහෙම පේනවා නම් එයා සක්කාය දිට්ඨියෙන් තොරයි කියලා හිතන් ඉන්නේ. සක්කාය දිට්ඨියෙන් තොර එක්කෙනා බලන්නේ කොහොමද කියලා එයාගෙන් අහන්න ඕනේ. එතකොට එයා කියයි දිව්‍ය ලෝකයේ, මනුස්ස ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ඔක්කොම මේකේ කියයි. එහෙනම් අවසර සෑනසේ කිටි විරාමයකට ගිහින් තවත් අපේ ධර්ම සාකච්ඡාවට එකතු වෙමු. නමෝ බුද්ධාය. සතහම් කතිකාව. එහෙනම් අපි නැවතතක් අපේ සාකච්ඡාවට එකතු වෙමු. අවසර සොයනංශ සොයනංශ, දැන් අර කිව්වා වගේ දැන් අපි බලන්න ඕනේ දැන් එක යම්තක් යාග හෝම වලට එහෙම ඇදහිලි වලට එහෙම පොඩ්ඩක් පැත්තකට නැඹුරු වෙලා තියෙනවානේ අපේ අය. දැන් ඊහා සම්බන්ධව දැන් කතා කරමින් සිටියාම දැන් අර දැන් සමහරලාට කියන කොසල් රජතුමාගේ හීන වගේ ඒවත් එහෙම දකින්නවා කියලා එහෙම කතන්දර කියනවා. දැන් ස්වයන්සේ දැන් ඔන්න ඔය වගේ තත්වයක් අපි සමනය කරගන්නේ කොහොමද? දැන් මමත් ඇත්තටම වැඩසටහනක් මේ විරාමය තුළ ස්වයන්සේ කියප එකක් මට මතක් වුණේ. මට මතකයි එක මිනිහෙක් ඇවිල්ලා වැඩසටහනක කියනවා මේ හැම දෙයක්ම හොඳ කරන්න පුළුවන්, හැම දෙයක් සර්වාංග මේ ඩයබටිස් නවත්තන්න පුළුවන්, මෙතනට ගිනාලා මෙතනම ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් නවත්තන්න පුළුවන්, ඔහොම කියලා කිව්වා. දැන් අපේ මිනිස්සු
මමත් ගියා බලන්න අන්තිමට බලනකොට එතන ඇත්තටම වෙච්ච කාරණාවක් තිබ්බේ නෑ හැබැයි මට මතකයි ඒ වැඩසටහනෙන් පස්සේ මම හිතන්නේ වැඩිම පිරිසක් දුරකතරෙන් යමතුන් ලබා දුන්නේ කොහෙද මේ මිනිස්සයා ඉන්නේ මොකද්ද කොහොමද යන්න පුළුවන් මෙන්න මේ වගේ විශ්වාසයක් උන්ට තමයි දුවන්නේ ඉතින් යන්නේ එතනත් දැන් අපි දකිනවා මෙතන පරිහානියක් තියෙනවා පරිහානියක් තියෙනවා ඒක ඒක හදාගන්නේ කොහේ මේ මිනිස්සේ මට්ටම හදාගන්නේ නැතුව දැන් මම අහලා තියෙන අපි පුංචි කාලේ අපි තාත්තා කිව්වා 1950 ගණන් වලද කොහෙද තිබිලා තියෙනවා සූර්යග්‍රහණය මේ සූර්යග්‍රහණ වෙලාවේ හම පාට වැටෙන්න හම රන්වන් පාට කරගන්න වදකහ දිය කළ බොන්නේ වදකහ සුදිය කියලා එකට කියලා තියෙන්නේ සිඳුගත ඔව් එතකොට මේ සූර්යග්‍රහණ වෙලාවේ හටගන්න නැකතට බොන්න කියලා තියෙනවා වදකහ දුර හෝගාලා බීලා මේ රේඩිය එක විතරක් තිබිච්ච කාලේ වදකහ මේ සුදිය බීලා කෙලවර නැතුව බඩේ ලියන්න ගිහලා එතකොට අපිට මේකෙන් පේන්නේ මොකද මේ මිනිස්සුගේ මිසදිටුව බැලුවාම ඒවට මුකුත් නැහැ. ඒ ලස්සනට අනුගමනය කරනවා. ඒවට හැම එකක්ම සැදී පැහැදී සපෝට් කරනවා. මං අපිකම් බැරි වෙලාවත් කවුරු හරි නිකන් ප්‍රබල චරිතයක් කවුරු කෙනෙක් කියනවා මෙහෙමයි සෑහෙන කාලයකට පස්සේ මේ විදිහට ග්‍රහයෝ මෙහෙම සීරුවෙන් හිටියා. මෙහෙම තාරකා මණ්ඩලෙ මෙහෙම සීරුවෙන් හිටියා. මෙන්න මේ විදිහට තියෙනවා. හැබැයි මේ දිනේ එන්නේ අසවල් දවසේ අසවල් මොහොතේ. ඊට සතියකට කලින් මෙයා පේවෙන්න ඕනේ කහවතුරු නාන්න ඕනේ එතකොට කරවල මාළු කඩයක් ඉස්සරහන්වත් යාම තහනම් එතකොට කිරින් හදාපු බත් කාලා කිහිකන් විතර කාලා ඉන්න ඕනේ උදළු පාර ගැහුවද මැණිකක් හම්බ වෙනවාමයි කියලා කිව්වොත් මිනිසු කී ලක්ෂයක් මේක කරයිද අනිවාර්යෙන් කරනවා දෙපාරක් නොසිතා මේවා කරනවා භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් කිව්වොත් එහෙම වෙන්නේ කොහොමද කියලා අහනවා එතකොට බලන්න ඒ ලාමක බව නේද? ඒ කියන්නේ ලාමක බව තියෙන මිනිස්සයා ලාමක දෙයට බොහොම ප්‍රශංසා කරනවා. ලාමක දෙය ඇදිලා යනවා. ලාමක දෙහි අගය දකිනවා. දැන් මම කියුවේ දැන් සමාජ වුණත් තියෙන්නේ දැන් බුදුරජාන් වහන්සේ පිරිනම් පාන්න ඉස්සර වෙලා මේ ශාසනයට නායකයෙක් දුන්නා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දය මම පිරිනම් පාන් පස්සේ මේ ශාසනය පිරිසරණ රහිතයි. මේක පිටක් නැති එකක්. මේක නාවිකයෙක් නැති නෞකාවක් වගේ ඒක මම දැන් දාපු එක. ඒ මොකද ඒක සමහර හාමුදුරුවෝ කියනවා මේක නායකයෙක් නැති නෞකාවක් වගේ කියලා. ඔහේ යනවා කියලා. අනිත් එක ස්වනසිතන් කියලා තියෙනවා මේ සර්පයක් වගේ කියලා තියෙනවා ධර්මයේ හරියට අල්ලගන්න කියලා තියෙනවානේ. මේ පිරිනම් පාන අවස්ථාවේ කියනවා. මේ තථාගතයන්ගේ පිරිනම් පාපස් හිතන්න එපා මේ අතීතයට ගිහපු ශාස්ත්‍රවරයෙකුගේ ශාසනයක් මේ කියලා. කියනවා යෝකෝ ආනන්ද ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තු ආනන්දේ යම් ධර්මයක් දේශන ලද්දේද යම් විනයක් පනවන ලද්දේද සෝවෝ මමච්චේන සත්තා එය ඔබට මාගේ ඇවැමෙන් ශාස්ත්‍රු වන්නේය එන නායකයෙක් ඉන්නවා සංඝරාජය තමයි ධර්ම විනය සංඝයාගේ රජා අපේ රජා තමයි ධර්ම විනය ඒතර ධර්ම විනය තුට්ටු දෙයකට මායම් කරන්න නැති කෙනෙකුට ලොකු දෙයක් මේ පුද්ගලයෙක් ලොකු කරලා ගන්න එක. ඒකයි මේකේ තියෙන රහස. එහෙමයි. ධර්ම විනයට අවනත නම් මේ ඔක්කොම එකපාරට දියුණු වෙගෙන යනවා. මිනිසුන්ගේ පැත්තිනුත් මිනිස්සු මේ දුස්සීල වෙවි යන්නේ මිනිස්සු ධර්ම විනයට අවනත නැති නිසා. චෞතන පෝය ක්‍රීමකුත් තියෙනනේ සර්. දැන් මේ ළඟදී මම යද්දි වාහනේ පොලිසියෙන් වාහනේ නැවැත්තුවා. හොඳ රාළහාමිලා ඉන්නවා මම ඒගොල්ලන් නෙමෙයි මේ කියන්නේ. හොඳ වැදගත් ගුණධර්ම තියෙන රාළහාමිලා ඉන්නවා. නවතල ස්වාමීනි පොඩ්ඩක් හිමින් යන්න මේ හරි හොඳ නෑ කියලා වැදගත් විදියට කියනවා මේ බීපු වයසක මිනිහෙක් නැවතුවා නව හයියෙන් කියන්නේ අපි වෙන වාහනයකට අපි ඕවර්ටේක් කරමින් හිටියේ එතකොට සාමාන්‍යයෙන් ඕවර්ටේක් කරන්න අපි ස්පීඩ් එක වැඩි කරන්න වෙනවමනේ එතකොට එකපාරට අත දාලා නැවතුවා නවත්තන තා පිටිපස්සෙන් වාහනයක් කළා මේ මිනිස්සු අමාරුවෙන් බ්‍රේක් කරලා නැවතුවේ ඉතින් අපි මම කවදාවත් පොලිසියෙන් එහෙම නැවතුත් යන්නේ නෑ කඩාගෙන නවත්තලා ඉතින් අපි ඈන් පස්සේ ඔබ වහන්සේලාගේ මේ වැඩ නිසා තව පොඩ්ඩක් මේ හැප්පෙන මං කිව්වා මමද නැවති වාහනේ ඔය අත දික් කරන්න කියලා. ඊට පස්සේ අපි මේ වේලි වේලින් අපිට කණ්ඩන්නේ බොණ්ඩක් දැ මේ අරකු ගඳ එනවා මුළු වාහනේ ඇතුළටම. මේකට දඩකොලෙන් ලියන්න නැතුව මම කිව්වා ලියනවා එහෙනම්. මොකද කියලා ඇහුවා. ඊට පස්සේ අර මනුස්සයා මේ මං හිතන්නේ මේ සිංහලත් නෙමෙයි. ඒ මනුස්සයා අල්ලගත්ත මඩවන්න. ඊට පස්සේ අපේ යන්න කිව්වා. ඉතින් මම බැලුවා ඉතින් නීතියක් නැති. නීතියක් එතකොට නීතිය පුළුවන් එක්කෙනෙක් නීතිය රකින්න එතකොට දැන් මට හිතුණා එවෙලම මේ මං අඳුරනවා මේ ප්‍රධාන මහතුරු කෝල් එකක් දැම්ම මෙයාගේ නම්බරෙත් එක කියන්න මොකටද එහෙම කරන්නේ ඉතින් මොකද හේතුව මේ එතකොට එයාගෙන් කී දෙනෙක් පීඩාවටපත් වෙනවද
නීතියක් නැති තැන. එතකොට දැන් අපි නීතිය නීතියක් පිදුල් ලබනවා නම් යම් සමාජයක නීතියක් ගෞරව ලබනවා නම් යම් සමාජයක නීතියට ගරු කරනවා නම් යම් සමාජයක ඒ නීතියම ඒ සමාජය රකින්නේ. දැන් ධර්මයට ගරු කරනවා කියලා අපි කියන්නේ ධර්මයේ ප්‍රශංසා ලැබීම. එතකොට ධර්මයට ධර්මයේ තියෙන දැන් අපි කියමු අපි තරහක් ආව අපිට. අපි මෛත්‍රී මෙනෙහි කළා. මෙසිත වැඩුවා. මෙසිතදලා ඒක ප්‍රහාණය වුණා. එතකොට ප්‍රශංසා ලබන්නේ මෙසිතයි. මෙසිත කියන්නේ ධර්මයයි. එතකොට මේ ධර්මයෙන් තමන්ගේ හිත රැකුණා. ඒ වගේ නීතියකින් ඒ කියන්නේ ධර්මය දැන් නීතියේ තියෙන ගුණයක් දිනු කරන්නයි. ගුණයක් දිනු කරන්න නැති නීතිය මිනිස්යාට වාදයක්. නීතියක් විතර තිබ්බොත් ගුණයක් ඉලක්ක නො ගුණයක් ඉලක්ක නොකල ඒක වාදයක්. ඒකයි මේ හෝගාලා පන්සිල් කඩන්නේ. ඇයි ඒක සලකන්නේ වාදයක් හැටියටයි. ගුණයක් හැටියට එයා ගුණවන්ත වෙනකොට අපි කියන්න දෙයක් නැහැ පන්සිල් සමාදන් වෙන්න කියලා. එයා එකින් එක වළකිනු. යහපත් කෙනෙක් වෙනවා. ඒ නිසා නීතිය තියෙන්නේ ගුණයක් සඳහායි. ගුණය කියන්නේ ධර්මයයි. ධර්මයයි. ස්වාමීන් වහන්සේ උත්තරට මට කියනකොට අර මම පොඩ්ඩක් හැදුවේ දැන් අර අපි ගත්තොත් එහෙම ඔය ශුන්්‍යතභාවය ගැන අපි කතා වෙනවා මං ස්වාමීන් වහන්සේකින් පොඩ්ඩක් අදහන්නේ කියලා හිතී ස්වාමීන් වහන්සේ දැන් අපි දකිනවා මේ හැම එකක්ම දැන් කියනවා මේ යම් කිසි විදිහකට දැන් කොයි හරි තැනක ගියොත් එහෙම ගමකට ගියොත් ගමේ තියෙන නිමිත් මම මේ මෙතනට ආවේ සුවන්නාංශ කියවෙන නිමිත්ත කොළුවේ 15 වෙන එකක් විතර ගන්න දෙයක් හැටියට දැන් එතන හිටියොත් එතකොට අපේ හිත තියෙන්නේ ඒක තුල විතරයි. එතකොට gedara ගැන තියෙන ඒක ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට එතන ඒ සංකේතය එතනට එන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඔය ශුන්්‍යතභාවය ඇති කරගන්න අපේ ආයතන තුලින් ඇති කරගත යුතුයි කියන එකක් තියෙනවා ප්‍රාථමික මට්ටමේ සුවන්නාංශ. දැන් අන්න ඒ වගේ ඒ කියන්නේ මෙතනින් ඇත්තටම මොකද හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක තියෙන උපත් තිති බංගාර ගිය වතාව කතා කරාම කිසුවන්නස ඉතින් එහෙම එකක් තියෙනකොට අපිට දුක වටහා ගැනීමට හැකියාවක් තියෙනවා කියන එක එතනින් පිළිඹුම වෙනවා ওই ආත්මිකුත් නැහැ කියන එක සවන්නස එතන ඒ තුලින් අපිට මේ අර ශුන්්‍යතභාවයක් ඒ කියන්නේ මේක අනියතභාවය නැතහොත් ශුන්්‍යතභාවය කියන එකට කොහොමද සවන්නස අපි පත් කරගන්නේ ඒ ක්‍රමයට ගන්න බෑ මට එහෙම ගන්න බෑ බෑ එහෙම ගන්න ගියොත් අපිට වෙන්නේ අපි අර ජෙන් වගේ ආගමකට යන්නේ ජපානයේ ආටිෆිෂල් විදියට යන්න ගිහලා තමයි ජෙන් කියන ආගමට ගියේ. ඒ ජෙන් ආගමේ ඒගොල්ලෝ ඒක තෙන්සෙම් බුද්දිසම්කට ඒක බුද්දිසම් නෙමෙයිනේ ඒක 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 ජෙන්සිසම් එකක්. එතකොට ඒකේ උගන්වන්නේ දැන් ඉතින් හැම එක ඔය සිස්ටම් එකේ උගන්වන්නේ. දැන් මම ඕක දැක්ක සවන. ඒක දැක්ල ඊට පස්සේ අන්තිමටම යනවා මේක සමාධියට කියන සමාධිය. ඊට පස්සේ යකින් අහනවා දැන් ඔය ට්‍රේන් වෙලා මොකක් කරේ එළියට එනවා. ඊට පස්සේ අහනවා මොකක්ද උනේ එක්කෙනෙක් කියනවා එක බික්සක් කියනවා මම යන්නේ ඉස්සෙල්ලා මට ගල් මට මල් මං ඒ කෝස් එක එලිට ආවට පස්සේ ගල් නෙමෙයි මල් නෙමෙයි කියනවා ඒක එතකොට එයා තමා නෙමෙයිනේ සියපු දින්න වේවැලකින් ගහන්න ඕනේ මං කිව්වද මම මනා හිටියේ වේවැලකින් ගස්ස උනෝ සියපු දෙකන් ඔයා ඉන්නවා කියලා දැන් එතකොට මේ මම කිව්වේ ඒක අර නිකන් හිතාගන්න કૃතිම එකක් ඔය වගේම සෙන් කෙනෙකුට වුණා ඒ බික්සෝ ගැන කියනවා ඒ බික්සුවට කිව්වා ඒ බික්සුව ගිහිල්ලා කිව්වා මේ භාවනා කළා මම ඔක්කොම භාවනා කළා ශූන්‍යතාවේ අවබෝධ කරගෙන ආවා කියලා කිව්වා ජපන් ගුරුවරයා කොහොමද අවබෝධ කළේ මං අවුරුදු 10ක් කැලේ හිටියා කිව්වා ඊට පස්සේ කොහොම බෑ දැන් ආයි පලයන් කෝ කැලේට මම මොකද කරන්න ඕනේ කියලා කැලේ ගිහිල්ලා උඹ උණ ගහක් යන් කිව්වා උණ ගහක් ඊට පස්සේ දැන් බික්සුව කැලේ කාලයක් ඉඳලා ආයෙත් ආවා ඇවිල්ලා කිව්වා ඒ ගුරුවරයාට කිව්වා ස්වාමීනි මං දැන් උණ ගහක් වුණා උණ ගහක් වුණා කියලා උණ ගහක් දන්නවද මොඩියෝ කියලා ඇහුවා. එතකොට ඒ වෙලෙම ආවද උණා. ඔන්න ওই જાතියකකට නම් ඒ කතා සෙට් වෙයි. ඔවර ජෙන් වගේ ධර්මීය පුතඥ වීමයි ඔය කියන්නේ. ධර්මීය පුතඥ වෙච්ච ගමන් ඒ පුතඥ ලෙවල් එකෙන් ධර්මයේ ගොඩ නගනවා. දැන් ඕක සානස් මේ වාදේ පොඩ්ඩක් ආවේ දැන් ඒක දවසක ඔය කතා කරමින් ඉන්නකොට ඔය මාත් එක්ක මේ ඔක පෙළ ගැස්වෙන ස්වයන්ස මේ චූල ශුන්නත මේ සූත්‍රයයි මහා ශුන්නත සූත්‍රයත් එක්ක එකතු කරගෙන දැන් කෙනෙක් ඉඳන්ගේ කිරේ දැන් ඕක ආයතන හරහා හිස්පව කරගෙන යන්න ඕනේ ඊට පස්සේ මේ ලෝකෙ හැටියට කොහොමද සංඝයා වංශල හැටියට එහෙම කරන්න බෑ කඩලා පල්ලේ හැටියට නෑ ඒක කියන්නේ ඒක නෙමෙයි එහෙ ස්වයන් ඒක කියන්නේ ශූන්‍යතාවය ගැන කියන්නේ ආත්මයට හෝ ආත්මයට අයත් දෙයින් ශූන්‍යයි කියලා බලන්න කියන්නේ ඒකට උදාහරණයක් හරි කියන්නේ දැන් මේ ස්ථානේ දැන් මෙතන ගත්තොත් මෙතන සිංහ රූප දෙකකින් ශූන්‍ය නැහැ. අනිත් ඒවාෙන් ශූන්‍යයි. අහස්ති රූපයෙන් ශූන්‍යයි. ශූන්‍යයි. එතකොට මෙතන හස්ති රූප තිබේද නැත. එතකොට මෙතන ධර්ම චක්‍රය තිබේ. වෙන චක්‍රයෙන් ශූන්‍යයි. මේ විදිහට
ඒ ශූන්‍යතාවේ බලන්න කියලා කියන්නේ මේ විදිහ. ඒ කියන්නේ දේවගේ ඇස දිහා බලන්න කියනවා. ඇස තුල හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංකතයක් තිබේ. ආත්මයක් නැත්තේය. ආත්මේ ශූන්‍යයි. ආත්මේ ශූන්‍යයි. ආත්මේ ශූන්‍යයි. ඒකයි බලන්නේ උදාහරණ දෙන්නේ. දැන් මෙතන සිංහය දෙන්නේ සිටි. නැත හැම එකම ශුන්‍ය වෙනවා කඩාගෙන යනකොට මොකක්ද වෙන්නේ? සිංහය දෙන්නේ සිටිති. ඇත්තු නැත්තේය. අනිත් සත්තු නැත. ඉතින් මේ සත්තුන්ගේ ශූන්‍යයි. ඉතින් කවුරුනේ කිව්වොත් එහෙම නෑ මෙතන ඇතෙකුත් ඉන්නවා කියලා. ඒක බොරුවක්. ඒක ඇත්තක් නෙමෙයි. මො ඉන්නේ ඇතෙක් නෙමෙයි සිංහ රූප දෙකක්. ඒ වගේ ඇසෙහි ආත්මයක් ඇත්තේ කිව්වොත් කෙනෙක් ඒක බොරුවක්. ඇසෙහි ආත්මයක් නැත්තේය. ඇසෙහි තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංකත, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු දැකීමේ ක්‍රියාව සිදු කරන සංකත දෙයකි. ඕක තමයි අල්ලන්න තියෙන්නේ. එහෙම නැතු අපි හිස් හිස් මේක මේකෙන් හිස්, ලෝකෙ මේකෙන් හිස්, අරකින් හිස් හිස් කියොත් එයා හිතින් හදාගන්නවා නිකන් හිස් එකක්. ඒක හදාගත්තොත් එයා ඒක ඒක මුලා වෙලා එතන යන්නේ සංඥා රහිත භාවයකට තමයි වඩන්නේ එතකොට. එතකොට එතකොට අසංඥයට යන්නේ. බ්‍රහ්මලෝකවලට නේ ඒක සංඥාවක් නැති ස්වභාවයට. දැන් අපි ගත්තොත් ඒ ක්‍රමයට භාවනාව පව වැරදිලා තියෙනවා වර්තමානයේදී. ශුන්‍ය විවරණේ ඉන්නවා කියන කතාවක් අර නේ ඒක ඉන්නේ. ඒක මේ විදිහට වෙන්නේ. දැන් භාවනාව වැරදිලා තියෙනවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් භාවනාවල උගන්වනවා අරමුණු නොවියන්න. ඇස අනේ මේක ඇස පේනවා 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 කියලා අරමුණු නොවියන්න උගන්වනවා. මේ අරමුණු නොවියන්න උගන්වනට පස්සේ දැන් හිත එකඟ වෙලා තියෙනකොට අරමුණුත් නොවියනකට වඩන ගැඹුරු නින්දකට ගියා වගේ වෙනවා. එතන මේ ගැඹුරු නින්දකට ගියා වගේ වෙනකොට මෙයා රැවටෙනවා. මෙයා යම්කිසි ගැඹුරු අවබෝධයක පොද නිදාගන්න ගැඹුරු නින්දකට ගිහිල්ලා නැගිට්ටට පස්සෙත් නිකන් රිෆ්‍රෙෂ් ගතියක් තියෙනවානේ. ඔව්. එතකොට සිහියෙන් ඉන්නේ. හැබැයි ගැඹුරු නින්දකට ගිහින් ඒ වගේ. නින්දර ගියවල දන්නේ නැහැ සිහියෙන් නැහැ නින්දකට ගියා. ආ සමාධියක් නෙමෙයි මේක. අපි වාඩි වෙලා ඉන්නවා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ නොදැනීම ධර්මිය උගන්වන්නේ නැහැ මාර්ගාංගයක් හැටියට. ඒ නොදැනීම මාර්ගංගයක් නෙමෙයි සිය තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ශූන්‍ය සමාපත්තියෙන් සමවදලා ඉන්නවා කියලා කියන්නේ ඒ ශූන්‍ය සමාපත්තිය සමවදලා කියලා කියන්නේ අනාත්ම. ආත්මින් තොර බව විදර්ශනා කරමින් ඉන්න එක. නැතු ශූන්‍යතාවයක් විතර නෑ ශූන්‍ය කියන්නේ ඒක තමයි. ඒක තමයි ශූන්‍යතාවය කියන්නේ. ආත්මින් තොර බව දකිමින් සිටීම. ඒ කියන්නේ තමා තුල ඔව් තමයි පිටයි ඕන තැනක ඕන තැනක ඕන තැනක ආත්මයක් ඕන තැනක. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා මහණෙනි මේ ලෝකයේ අභයටික ප්‍රමාණයක නොවෙනස් වෙන ඒ කියන්නේ ආත්මයකට ගත හැකි දෙයක් තිබුණා නම් ඒ කිව්වේ මේ ලෝක සත්‍යයට කිසි දවසක මේ නිදාසීමක් නැත්තේ කියනවා. මේ නිදාසෙන්න පුළුවන් වෙලා තියෙන්නේ හේතුව නැති වෙනකොට ඵලේ නැතිවීමේ අනාත්ම ධර්මය නිසායි. එක නිදාසෙන්න පුළුවන්. අද කාලේ කරන්නේ මේ ශූන්‍යකේ ලෝක කරගෙන වාද කර කර ඉන්න එකනේ. ඔව්. දැන් මෙතන තවත් එකක් මම දැක්කා සුවනේ. දැන් සටිපට්ඨාන එකතොත් දැන් නිමිත්තක් එනවනේ. ඒ නිමිත්තෙන් බැහැර වෙලා ඊළඟ නිමිත්තට යනවා. ඊළඟ නිමිත්ත. දැන් එහෙම එහෙම කරලා එතනත් ශුන්‍යතාවයක් එනවා කියලා වාද කරනවා. එතන. දැන් මේක නැති වුණාට ඊළඟ නිමිත්ත යනට කලින් නිමිත්ත නැහැ. ඒකෙන් අයින් වුණා කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා එයාට තමාගේ වසගේ පවත්වන්න තියෙන ආසාව නැතු යන්නේ. තමාගේ වසගේ පවත්වන්න තියෙන මුලාව නැතු යන්නේ. ඒක නැතු යන්න නම් හේතු ප්‍රත්‍ය ධර්මයෙන් ප්‍රකට වෙන්න ඕනේ. එතකොට සුවනස් දැන් අර මේ මොකක්ද ඒකට කියන්නේ? දැන් අපි කියනවා නේද දැන් අවසානේ චේතෝ විමුක්තිය යන ශුන්‍යත චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද සුවනස්? ඒතන ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා කියන්නේ දැන් සිත කෙලසුන්ගෙන් නිදහස් කිරීමට එයා මේ අනාත්මයේ ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් තුළ අනාත්ම ධර්මයේ විමසීමස බලන එක. ඒ තුලින් එයා නොයල්මටපත් වෙනවා. ඒක තමයි ශුන්‍යත චේතු විමුක්ති. මෙත්තා චේතු විමුක්ති කියලා කියන්නේ මෛත්‍රී චිත්තය තුළ සමාධියක් උපදවල ද්වේෂ සාගත අවස්ථාවෙන් එයා මිදෙනවා. එදිනෙකත් විමුක්තියට යන්නේ නෑ. ඒක ඒක මෙත්තා චේතු විමුක්ති කියන්නේ ලෞකික එකක්. ඒක අරහත්ය නෙමෙයි. අරහත්ය. ඒකට කියන්නේ අකුප්පා චේතු විමුක්ති. අකෝප්‍ය වූ චිත්ත විමුක්ති කියලා. දැන් මේ දැන් ශුන්‍යත මේ චිත්ත විමුක්ති නෑ. ශුන්‍යත චිත්ත විමුක්ති සාමාන්‍ය කෙනෙකුට වුණත් සමාධියක් වඩලා ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද උතන පටලවිල්ලක් තියෙනවා. මොකද සමාධියත් පුළුවන් කියලා ශුන්‍යත සමාධියෙන් ශුන්‍යත විමුක්තිය ඇති කරගන්න පුළුවන්. පුළුවන්. නමුත් එහෙම වුණා කියලා මාර්ගඵල යන්නේ නෑ. ආයතන මාර්ගඵල යන්නේ නෑ. නෑ මාර්ග මොකද ලෞකික ශුන්‍යත විමුක්තියක් තියෙනවා. ඒ මොකද මේ අරමුණු හිස් කර කර යන්න පුළුවන්කමක් හිතේ හැදෙනවනේ. එතන මාර්ගයට වැටෙන්නෙත් නෑ. නෑ නෑ මාර්ගයට වැටෙන්නෙත් නෑ. මාර්ගයට වැටෙන්න නම් එයාට හේතු ප්‍රත්‍ය ධර්මයන්ම ප්‍රකට වෙන්න ඕනි.
යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක තමයි ධම්මචක්කු. ධම්මචක්කුව කියලා කියන්නේ ධම්මස කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ සියලු දේවල් හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියන මේ ධර්මතාවයේ අවබෝධ වීමයි. ඒක තමයි ධම්මචක්කු. ධම්මචක්කු කියන්නේ දැන් සමාධි අර කියනවනේ ආකංචායතනේ නිවසන ඥාතය. එතනදී කියනවනේ අර නච්චකින්චි නච්චකින් කිසුවක් නැහැ කිසුවක් නැහැ කියලා. ඒ කියන්නේ එතනට ගෙන ගිහිල්ලා එතනින් එහාට විමුක්තියට යන්න පුළුවන් අනිමිත්ත සංඥාව කරන් යන්න පුළුවන් කියන එක. නෑ මේ බයි ඒ සමහර කෙනෙකුට ධර්මයේ තියෙන විදර්ශන වඩපු කෙනෙකුට පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ ඊට පස්සේ අරූප ධාන හතරට ගිහිල්ලා නිරෝධ සමාපත්තියට යන්න පුළුවන් කියනවා. කෙලිම. ඔව් නිරෝධ සම්පත්තියේ අට සමාපත්තියෙන් තමයි යන්න තියෙන්නේ. පළවෙනි එකෙන් දෙකෙන් තුනෙන් නිරෝධ සම්පත්තිය යන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඒ නිරෝධ එතකොට ඒක වෙන්නේ එක්ක අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාට. එක්ක අනාගාමී ඵලෙන් එක්ක රහත් ඵලයට පත් වෙච්ච කෙනාට. නමුත් මම දන්න මම ওই භාවනා ඉගෙන ගන්න කාලේ මේ උපාසකමල උපාසක මහත්තුරු නිරෝධ සම්පත්තියට යනවා කිය කී එක එක සමාධි වලට යනවා. නමුත් බුද්ධ දේශනාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. මම කිව්ව එකයි ශාස්ත්‍රුන් වහන්සේ වාතයරලානේ මාර්ගය හොයන්නේ. දවතර ලොකු පටලවිල්ල තිනේක ඇති වෙන්නේ මහත්තයා ධර්මයේ පොඩ්ඩක් පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ මේ මායාකාරී චිත්තය නැත්නම් මේ මායාකාරී විඥානි අනේක ස්වරූපයෙන් එක එකලාට අපිට අපේ මුලාවටපත් කරනවා. එතකොට අපි අපිට රැකවරණේ තියෙන්නේ අපගේ ශාස්ත්‍රුන් වාසයේ ධර්ම විනය විතරමයි. එතකොට අපි මුලාවටපත් කරනකට ගොඩක් අයට වෙන්නේ මුලාව සත්‍ය කියලා පිළි අරගෙන ඊට පස්සේ ධර්ම විනය එක නැති වෙනකොට ඕක මේ මොකද්ද වෙනස් වෙලා තියෙන එක මම මේ අත්දැකීමෙන් කියන්නේ කියලා අරකම තමන් වැළඳ ගන්න. අන්තිමට ශාස්ත්‍රෝරේක් නෑ තමන්ගේ ගුරුරේ තමමයි. එතකොට සයන්නාංශ කියන්නේ කිලින්ම අපි ගත යුත්තේ අනාත්ම ඒ කියන්නේ ඒ ඔය විදිහට ශුන්‍ය සංඥාවක් අරගෙන යන එක නෙමෙයි. ඉස්සෙල්ලාම ගන්න ඕනේ අනිත්‍ය. අනිත්‍ය. දේශනාවේ තියෙන කොහොමද යදනිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද එයයි දුක. යම් දුක්ඛං තද දත්තා යමක් දුකයිද එයයි අනාත්ම. ඒ මූලික රටාවෙම යන්න ඕනේ. මොකද හේතුව එහෙම වුණා නම් ඉතින් දැන් අපි දන්නවා තායිලන්තේ නම් හරියට ඒ වගේ රැවටිලි වෙලා ඔය මට මතකයි ඔය එක එක මෑණිවරු රහත් වුණා කියලා සිල් මෑණිවරු රහත් වුණා කියලා ඒක කලින් කරට ඉතින් මේ රටෙත් තියෙනවා ඒ රටෙත් තියෙන මිනිස්සුයාගේ ස්වභාවය ඒක. මම දැක්ක සවනස ආර්ශනස කියන එක තායිලන්තේ තිබ්බයි කියලා මම දැක්ක ඉන්ටර්නෙට් එකේ විපස්සනා අතහැරලා සමතේට ගියාම ශුන්‍යතාවය හරහා ඉක්මනට යන්න පුළුවන්. තායිලන්තේ මම තව එකක් දැක්ක ඒ වගේ තව තැනක භාවනාව කරලා උගන්වනවා එතන මේ ඒ කවුරු හරි ඒ තරුණෙක් මං හිතන්නේ තරුණයා මොනවද කියන්නේ ස්විමින් මේ පිහිනුම් පුහුණු කරන එක්කෙනෙක් ඒ පුහුණු කරන එක්කෙනාට එයා මේ එයා අර පිහිනුම් තටාකයට පනිද්දී කොහොම හරි එයාගේ ඔළුව වදිනවා පහළ වැදිලා අමාරුලිය බේරගෙන ඊට පස්සේ එයා භාවනා කරලා පුරුදු වෙනවා අත මෙහෙම කර කර ඉන්න පුරුදු නැහැ සීයේ මෙහෙම කර කර අත තියාගෙන ඉන්නකොට මෙයාට ඉරියාපතේ සීය පීටිය ඉරියාපතේ සීය පීටිය මෙහෙම කර කර ඉන්නකොට දෙක හාමුදුරු කෙනෙක් තමයි කියා දුන්නේ. එතකොට ඒ ආරණ්‍ය ඔක්කොම හාමුදුරු වාඩිලා මෙහෙම කර කර ඉන්නේ ඉරියාපත භාවනාව. ඉරියාපතයක් කියලා හිතාගෙන ඒක කර කර ඉන්නවා. ඇයි එයා එක්කෙනෙකුට ඒක මොකක් හරි සංසාරේ පුරුද්දකට වුණා. නමුත් එහෙම වෙනකට වෙන්නේ මොකද්ද? මෙහෙම කර කර ඉන්නකොට මේ ඉරියාපතයක් කියලා හිතාගෙන බුද්ධ වචන නෙමෙයි මුල් කරගත්තේ. වෙන්නේ මොකද්ද? අන්තිමට තමන්ගේ අවබෝධයේ මට මෙහිම අවබෝධ වුණා කියලා ඒක හුවා දක්ව ගන්නවා. මිසක් අන්තිමට බුදු කෙනෙක් නෑ එතන. බුදුරජාණන් වහන්සේ නමක් එතන නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මයක් එතන නෑ. ඇයි ඒ ධර්මයේ අවශ්‍යතාවයක් නෑ යාට? එයා තමන්ගේ දෙයක් කියන්නේ. ඔව් නෑ එතනත් තර්කයක් කියනවා ශානන්සේ. ඒකත් ධර්මයත් අනාත්මයි කියන කතාවක් කියනවා. එතනත් වෙන ශක්තිය නෑ. නෑ හරි දැන් දේශනාවේ තියෙනවානේ ධර්මයේ ධර්මිකම තාත්මයක් නෑනේ. ඔව්. ඒතකොට ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක කුල්ලූපමංගෝ භික්ඛවේ ධම්මං දේශිස්සාමි නිත්තරණත්තය නෝඝානත්තය මහණෙනි මේ ධර්මයේ පෞරක් හැටියට භාවිතා කිරීම පිණිස මේ දේශනා කළේ එතර වීම සඳහා ග්‍රහණය කරගෙන පිණිස නොවේ. මහණෙනි මේ පෞරේ යහකොනට එතරට ගියපු කෙනා දිගටම පෞර රැඳිලා ඉන්නවද කියලා අහනවා. ඒ පෞර අත්තල යුතුයි කියනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා වලින් යම්කිසි කෙනෙක් යනවා නම් එයින් ඇති වෙන යම්කිසි අවබෝධයක් ඇද්ද? ඒ අවබෝධයට නොවැළී යන්න ඕනේ. ඒකයි ඒක කියන්නේ. ඒකයි සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සමාධි ළඟට උපේක්ෂාව තියෙන්නේ. උපේක්ෂාවට ගියේ නැත්නම් සමාධිය නවතිනවා. ඒකයි උපේක්ෂාවට යෑමෙන් තමයි ධම්මවිචේ වැඩ කරන්න ගන්නේ.
දමේ එතනදී. ඔව්. එහේ සාරස්. මොකද දැන් මෙතන අර ස්වයංස කියපු ප්‍රශ්නේ තියෙනවා. මොකද සමහර කට්ටිය දැන් කියනවා මේ ඔය ශුන්්‍යතාවයේ එක සැනින් අවබෝධ වෙනවායි කියලා. අයියෝ එක සැනින් අවබෝධ වෙනවා කියන දේවල්. දැන් මෙතන ලෞකික ඒක රාජනිස් කිව්වනේ. රාජනිස් කිව්වා සෙක්ස් කරලා ඉවර වෙච්ච වෙලාවට එයාට ඒ සෙක්ස් වල අවසාන අවස්ථාව කියන්නේ විමුක්තියත් එක්ක very close කිව්වා. හරි සමීප අවස්ථාවක් කිව්වා. ඒ අවස්ථාව බල්ල ගන්නේ ඔබ නිදහස් කිව්වා. ඕක සරණ ගියා. ඔය ඒක අරි වැඩි හොඳයි කියලා. මිනිස්සු ඔක්කොම ඕක සරණ ගියානේ. ඔක්කොම පුතජන පුතජන. එතකොට ඒක කරකවන මහත්තයා අපිට ස්වභාවයෙන්ම පිටපු මම සලකන්නේ මේ දැනුගත්කම් එක්ක ස්වභාවයෙන්ම අර අපේ ස්වභාවයෙන්ම කෙලස් වලින් හටගත්තු එකක් තමයි උඩඟුකම. මේක ප්‍රඥාවෙන් ප්‍රහාණය කරගන්න උඩඟුකම ආයේති මිච්ඡා සංකල්පයට. මිච්ඡා සංකල්පයකින් ඉඳගෙන සම්මා සංකල්පයකින් ලංවිය යුතු දෙයකට යන්න පුළුවන්ද? බෑනේ. යා සම්මා සංකල්පයෙන් යන්න ඕන. සම්මා සංකල්පය කියන්නේ නෛෂ්ක්‍රම සංකල්පය. ඊළඟට අවිහිංසා සංකල්පය. නෙක්කම්ම. නෙක්කම්ම සංකල්පය. එතකොට අව්‍යාපාද සංකල්පය මෙහෙම තියෙන්න ඕනේ. ඉතින් මේව නැහැ. දැන් ඒ දවසක් මගේ ළඟට ආවා අම්මා කෙනෙක්. එළකුව මට එක තැනකින් මේ මාර්ගඵල දුන්නා. මම සෝවාන් වෙලා ඉන්නේ මට දැන් ඔබවහන්සේකින් මේක අහලා බලන්න ඕනේ කිව්වා. මම කිව්වා මම ඔබ පිළිගන්නේ නැහැ කිව්වා. කීපෙ ගොන් රවල බැලුව බැන බැන ගියා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. කඩෙන් ගිහලා බඩු ගන්න වගේ සිස්ටම් එකක් හිතන් ඉන්නේ. දැන් කියනවනේ සෝවාන්සේ දැන් ඒ ආයම කියනවා දැන් කමටහනක් දුන්නොත් යම් කිසි භාවනාවක් කරලා ඒ කමටහනත් අතරින් ඒකත් ශුන්‍යයි කියලා. ඒකත් අතරින්. නෑ මෙහෙමයි ධර්මයේ තුල ඒක ඒක මහත්ය මෙහෙම එකක්. දැන් අපි මාර්ගංග ගම්මු. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් මහත්ය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අසංකත නෙමෙයි. මේ ආර්ය සර්මාගේ සංකතයි. සංකතය කියන්නේ උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ කියන්නේ සංකත ලක්ෂණ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ යම්තා කැද්ද හටගත්තු දේවල් සංකත සංකත දේවල් ඇද්ද ඒ හටගත්තු සියලු දේවල් අත ඒ කියන්නේ රාණ ත්‍රිදි මුතු මණික් යම්තා ධනෙ ඇද්ද ඒ සියල්ල අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අග්‍රය කියනවා මොකද හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් තමයි අසංකතයට යන්නේ එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අයිති එකක් එන සමතේ අනිත්‍ය දුක්ඛ අනාත්මක ත්‍රිලක්ෂණේ තියෙනවා විදර්ශනාවෙත් තියෙනවා සම්මා දිට්ඨියෙත් තියෙනවා සම්මා සංකල්පිත ඔක්කොම සංකත හැබැයි සංකතේ කරන්නේ යා අසංකතයට යෑමටයි එතකොට සංකතේ අතරින් නිකන් අසංකතයට යන්නේ ඒකයි ධර්මයට අතරින් ඕන කියන්නේ ඉතින් ඕක පටලෝ ගත්තාම නිකන් උඩින් පල්ලෙන් අත ගාලා මොකද ඒක සංකත දෙයක් හන්දා ඒක අසංකතයට යන්න මේක හරියට දැනගන්න ඕනේ මාර්ගයන් නෑ එයා අතාරින්නේ ඒක රහත් මාර්ගයේදී අරහත් මාර්ගයේදී අතාරින්න තමයි ඵලයටපත් වෙන්නේ මම මේ දේශනා දිහා බලලා කියන්නේ දැන් ඒතන හරි වැදගත් තැනක් සෝවනස් මොකද හොඟක් කට්ටිය ඉඳන් කියන්නේ මේ මිනිස්සු කිසිම දෙයක් නෑ සෝවන් ඵලයට සෝවන් මාර්ගයට තෙන්න බෑ ඔකට වාද කර කර හිටියොත් ඇයි ධර්මයේ කිරේ ප්‍රසාදයක් තියෙන කොහොමද ධර්මය හරියට දන්නේ නෑනේ ඒ භාග්‍යතුන් ශාස්ත්‍රුන් වාසී හැටියට අද වැඩ ඉන්නේ අපිට ධර්මයක් විනයක්. ඒ ධර්මයක් විනයක් කරේ ශාස්ත්‍රු ගෞරව නැතුව මේ ශාස්ත්‍රුන් වාසී පෙන්නව දාලා ගමන යන්නේ කොහොමද? දැන් ඕකට හරියන් තමයි සනසෙර අර මම මුලදී හැවේ දැන් ධර්මයන් සර්පෙක් වගේ හරියට අල්ලගත්තේ නැත්නම් ඒක බුදු රජා වාසී විතර ඒක කියලා තියෙන දැන් මේ අල්ල ගැනීමේදී දැන් මාත් එක්ක වාද විවාද කර වෙන්නේ නේද? දැන් මේක හරියට අල්ලගත්තද නැද්ද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. දැන් ගත්තද කොච්චර පැහැදි ධර්මයේ අතාරේ තියෙන කොතනද කියලා දැන් දැක්කනි. රහත් මාර්ගයේ අවසානයේ අතරින් තියෙන්නේ. එතනට යනකම් රහත් මාර්ගයේ වැඩිලා සම්පූර්ණ වෙනකම්ම ධර්මයේමයි පිළිසරණ. ඊට පස්සේ තමයි අරහත් ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මාර්ගංගට තියෙනවනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ යට සම්පූර්ණ වෙච්ච ගමයකින් අතෑරෙනවා. ඊට පස්සේ සම්මා ඥාන, සම්මා විමුක්ති. අතෑරුණා කියන්නේ ආර්ය සමාගිය මේ ඒ ශ්‍රාවකයාගේ නැතුණා කියලා නෙමෙයි. ඒකේ තිබිච්ච යාට තිබිච්ච යම් කිසි උපාදානයක් තිබුණා නම් ඒක නැති වෙලා සම්පූර්ණ විමුක්තිය කරා යනවා කියන එකයි. දැන් මේ ඔක්කොම පටලවිලා තියෙන අර ඊට පස්සේ තියෙනවා අංග රහතන් වහන්සේ අංග 10කින් යුක්තයි කියන. අංග 10කින්. එහෙමයි අංග 10 හැදෙන්නේ. දැන් මෙතන වෙලා තියෙන අර වචනෙට සීමා වෙලා ඒ වචනේ ඒ වචනේ අල්ලගෙන
එතන ඉඳන් යනවා සමාධියෙත් මේක තියෙනවා. චේතු විමුක්තිය මෙතන තහවල් තැනක් තියෙනවා. ආකින්චයතනෙ ඊට පස්සේ අරූප ධානවලක් තියෙනවා. මේ මෙතන ගන්න පුළුවන්. පොඩි ධාන හැදෙනවනේ. පොඩි ධාන සමහර අයට ධාන හැදෙනවා. කියන්නේ සමාධිමත් වෙනවා. සමහර අයට සමාධිමත් වෙන්නේ නැහැ. මෙහෙම තියෙනවා. සමාධිමත් වුණත් දේවදත්ත සමාධියක් උපද්දලා 이르දි බලපෑවේ. ඉතින් අද එහෙම සමාධිමත් දේවදත්ත තිබිච්ච හැකියාව තියෙන කෙනෙක් අද මේ පෘථිවියේ නැහැනේ. දේවදත්තර නානා ප්‍රකාර විස්සර ගන්න පුළුවන් ඍදි බලයකුත් තිබ්බනේ හතරවෙනි ධ්‍යානය තුල. අද මේ කයිවාරු ගන්න එක්කෙනෙකුටත් තියනවාද? ආන්නේ එකයි. දැන් සයනස කියපු කතාව තිබ්බම මම දැක්ක ඒගොල්ලෝ පුඩි යම්කිසි පරීක්ෂණයක් කළා ධ්‍යානයට ගිහාම එතන පුළුවන් කියලා සිහිය පවත්වාගෙන අර නින්දේ තුන්වන තැනට වගේ එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එතන දැන් අර අසියෙන් නෙවෙයි සිහියෙන් හරියට කරත් කරන්නේ ඒ වෙනම තැනක මම දැක දාලා තියෙනවා ඒ තුන්වන තැනට එන්න පුළුවන් කියලා. ඒ වගේම යම් කිසි විදිහකට ඒක කාය ප්‍රකෘතිමත් කරන්න පුළුවන් කියලා. ඒක තමයි ওই ධ්‍යාන වලට සමාධියට ගොඩාක් මේ යුරෝපීය අය ගොඩාක් ඒගොල්ලන්ට ඒ වගේ අර අලුත් පිටස්තර මොකද කාලයක් තිස්සේ දේව ඇදහිල්ල තුලනේ මිනිස්සු පුරුදු කරලා තිබ්බේ. නැත කාලයක් තිස්සේ මේ අලුත් දෙයක් පුරුදු කරගන්න බෑ මිනිස්සුන්ට. ඒක සයන්ටිෆිකලි ඒගොල්ලන්ට තෝරලා දෙන්නේ නැතුව දලයිලාම තමයි ඔක කළේ. ලාමල දාගෙන ඔය එක එක මේ භාවනා වලට දාලා මේගොල්ලෝ බලන්න මේගොල්ලෝ බලන්න මේගොල්ලෝ කොහොම සමාද ඉන්නේ කියලා ඕන එක්ස්පෙරිමන්ට් එකක් කරන්න කීක දැම්මා. ඒ පැත්තෙන් තමයි යෝගී සද්ධාවෙන් ආපු ඒවා නෙමෙයි. ඔව් මොකද සෝනන්ස් ඒකෙත් තියෙනවා දැන් අර ඩයබටිස් වල වගේන පැන්ක්‍රියස් එකෙන් ඉන්සියුලින් හරියට දෙන්නේ නැත්නම් ඒක ඇඟෙන්න ඒක හදනවා කියලා. දැන් සමාධියෙත් ඒ වගේම හරියට කරොත් ඒකේ අර මේගොල්ලෝ කියන ෆීඩ්බැක් එකක් වෙලා මේ මුකුත් ඩිස්ටෝෂන් එක විකෘතිමත් වෙන්නේ හරි තැනට ප්‍රകൃතිමත් සිහියකට ගේන්න පුළුවන් කියලා කතාවක් කියනවා. ඇඟින් මේක පිටවනවා නේ. එහෙම තියෙනවා. ඒක 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 සමාධිය ගොඩාක් පුරුදු කරපු කෙනෙකුට තියෙන්න පුළුවන්. මට ධර්මය උගන්නපු උත්තමෙක් වැඩ හිටියා. උන්වහන්සේ දැන් අපවත් වෙලා වලානේ අමතකවිසී කියලා. ඉතින් උන්වහන්සේ අසනීප වෙලා සිහි නැතුව හිටියා. මම එතකොට මට ආරංචි වෙලා මම හොස්පිටල් එකට ගියා නුවර මට මතක. ඉතින් යනකට උන්වහන්සේ පැත්තේ දාලා කාතු උපස්ථාන කරන්න එක්කෙනෙක් හිටියේ මං එයාට කියලා මං කිව්වා මං දන්නව හරියට උන්වහන්සේ හරි ආසයි ධම්මචක්කේ. ඊට පස්සේ මං හිතුවා මම මේ ධම්මචක්කේ කියන්න ඕනේ කියලා මං ඉස්සෙල්ලා කතා කළා. මං කතා කළා ස්වාමීනි ස්වාමින්වහන්සේ කිව්වා උන්වහන්සේ කිසිම ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ මම ඥානানন্দ ආවා කිව්වා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මම බැලු දැන් ඉතින් උන්වහන්සේ ආසදේ මම කරනවා කියලා මම හොඳට හිත පහදගෙන මම නමස්කාරය කියලා තුන්රුවන් වැඳලා ධම්මචක්කේ කිව්වේ උන්වහන්සේගේ කනට ලං වෙලා. කනට මම නිකන් මේ මගේ මේ කට හේතු කළා වගේ මම කියාගෙන මුළු ධම්මචක්කෙම කිව්වා. එතකොට නර්ස් කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් මගදී මට කරදර කරා මේ සෙමරි වෙලා ඉන්න පොඩ්ඩක් ඉන්න මං කොහොනේ පොඩ්ඩක් ඉන්න මේක තමයි වැදගත් එක කියලා මං මේ මිනිස්සේ කෑ ගහද්දි මම ගණන් නොගෙන මං දිගටම ධම්මචක්කෙම කිව්වා. කියලා ඉවරුණා විතරයි සාදු සාදු කියලා අද්ද කිස්වනේ. මට ඒකෙන් තේරුණා අර පුරුදු කරපු එකක් උදව් වෙනවා කියලා. ඒ හොඳට සමාධියක් පුරුදු කරපු උත්තමයා. අපිට ඒ වගේ දෙයක් කරගන්න ඉච්චර වාසනාවක් තිබුණේ නැහැ ධර්මයේ පැත්තින්. නමුත් උන්වහන්සේ ඒ වගේ නික ඇස්වාහගතුමා හිත සමාධිමත් වෙන තරම්ම බලයක් තිබ්බා උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ රැවටිලා හිටියා. මම රහත් කියලා මම ඉතින් කිව්ව රහත් නෑ කියලා. මං අන්තිම උන්වහන්සේ වන්දනා කළා ඉල්ලා හිටියා මිනිස්සුන්ට මාර්ගපද දෙන්න එපා දෙන්න එපා මිනිස්සු මුලා වෙනවා කියලා. හ්ම් හ්ම්. උන්වහන්සේට අර වයසත් එක්ක එහෙම කරගන්න බැරි වුණා. ආ මං දෙතුන් වතාවක් ඉල්ලා හිටියා මගපල දෙන්න එපා ස්වාමීනි මේ මිනිස්සු මුලා වෙනවා කියලා. හරි ආසනේ මිනිස්සු වට. හ්ම් හ්ම්. ආහා මෙහෙම කරන්න කියලා මං ළඟීම ඇසුර කරපු කෙනෙක් උන්වහන්සේව. එතකොට කම්තාන දෙන එකේ පවා මේ මාර්ගයට කෙටි මාර්ගය කියන්නේ නෑ මෙහෙම ධර්ම කතාව කළාට කමන්නේ නෑ. ඒක භාග්‍යතුන් වහන්සේගේ වචනයක්ම විය යුතුයි. මොකද හේතුව අපට කිසියම් ආකාරයකට ඒ ඥාණි නෑ. ඒ කියන්නේ තවත් කෙනෙකුගේ සිත දකින්න ඕනේ ඉන්ද්‍රිය පරව පරියත් ඥානයක්. ඊළඟට යාගේ ආශ්‍රවයන්ගේ අඩුවැඩි බව දකින්න ඕනේ ආසයන්ුසේ ඥානයක්. ඒක තියෙන්නේ බුදුරජාන් වහන්සේට පමණයි. ඒ නිසා කොටිම කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නෑ. එක්තරා අවස්ථාවක් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමකට උන්වහන්සේගේ ශිෂ්‍ය නමකට අසුබ භාවනාව නානා ප්‍රකාර ආකාරයෙන් උගන්වනවා පිළිටන්නේ. බැරි දැන හිතුවා මේ පොඩි නම මේ ගුරුවරයා හික්මෝණ කෙනෙක් නෙමෙයි. ශාස්ත්‍රූවරයා හික්මෝණ කෙනෙක්.
මම ශාස්ත්‍රුන් වහන්සේ ගාවට එක්කන් යනවා කියලා එක්කන් ගියා. එක්කන් ගිල කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් සෑහෙන දවසක් තිස්සේ අසුභ භාවනාව නොඑක ආකාරයෙන් පුහුණු කරනවා පිහිටන්නේ මොනේ මේ උන්වහන්සේට කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා සාරිපුත්ත පොඩ්ඩක් දැන් බලන්න කිව්වා මම කරන විදිය. රත්තරම් මලක් මැව්වා. මවලේ රත්තරම් මල දුන්නා. අවුවේ ඉඳලා ඒක බලාගෙන. ඒක දිහා බලාගෙන එකපාරට හිත ප්‍රීතියටපත් වුණා. ප්‍රමෝදමත් වුණා. ප්‍රමුදිත වුණා. කය සෑහළු වුණා. හිත සමාධිමත් වුණා. ටික ටික මේ මලම මැලවෙන්න සැලැස්සුවා. පොඩි විලාකින් කෙලස් නිකලස් වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මේ සාරිපුත්ත ඔය භික්ෂුව ආත්ම 500ක්ම රත්තරන් දිහා බලාගෙන ඒව කැටයන් කර කර ඉති පෙක්කෙනෙක් කිව්වා. ඒ පුරුද්ද හිත ඇතුලේ තියෙනවා. ඒ පුරුද්ද තමයි මේ උදව්වට ගත්තේ කිව්වා. ඕක දකින්නේ වෙන කවුද? ඉතින් එහෙම කිය අපිට පුළුවන් ද අද ලෝකේ එහෙම මඟ පළ දෙන්න. අපිට තියෙන්නේ බුදුරජාන් වහන්සේ කෙරේ පහදවල, ධර්මයේ කෙරේ පහදවල, සංඝයා කෙරේ පහදවල මේ මාර්ගය කියන්න විතරයි. අපිට අලුත් අර්ථකථන දීම මම හිතන්නේ එච්චර එක සාර්ථක වෙයි කියලා. එහෙම වුණාට පස්සේ අපිට දෙන්න වෙන්නේ අපේ දෙයක් තමයි. ඒකයි. ඒත් එතන හිස්වනස. මොකද අර මොතන දැන් අර මේ මාර්ගඵල ලබා ගැනීමේදී දැන් කරන මේ උත්සාහය දැන් අපි හුඟක් වෙලාට හිතනවානේ කමටහන් දෙන්න පුළුවන් කියලා කාව හරි වටහාගෙන මේක තමයි හොඳම විදිය කියලා. දැන් ඔතන තියෙනවනේ අර රාහුල් රහතන් වහන්සේටත් පොඩි කාලේ කරනකොට දැන් මෙහෙම කරයි කියලා අපි ස්වනස කියන්නේ ඒක එච්චරම නෑ මෙහෙමයි යම් කිසි භාවනාවක් පුරුදු කරන්න කියලා කිව්වට කමක් නෑ. මොකද ඒක ධර්මයක් හැටියට කුසලයක් වැඩිමක් නේ. ඒක හැසිරීමේ රටාවක් නමුත් ඒක දීලා තමන් යාව විනිශ්චය කරන්න ඕනේ. ඔයා මේ தත්ති. දැන් ඔයා මේ தත්ති. ඔයා දැන් අසවල් தත්ති කියලා විනිශ්චය කරන්න ඕනේ. ඒක මං හිතන්නේ මේ කාලේ එහෙම දක්ෂ කෙනෙක් ඉඳී කියලා. එහෙම කතා බහ කරනවා. එහෙම වෙනවන ගොඩාක් දුරට වෙන්නේ මේ තමන් ගේම හැකියාවක නෙමෙයි. තමන්ට සමහර අවස්ථාවලදී මේ අමනුෂ්‍ය ලං වෙලා කියනවා කනට. ඒක හිතට අදහස් දානවා. ඕකට තමයි අහුවෙන්නේ. දැන් අර ධර්ම සාකච්ඡා තුළින් දැන් මොන විදිහටද මෙහෙම හිතුණාද ඕ මට මේ වගේ හැඟීමක් ආවා එහෙනම් මෙතන කියලා කියන තත්ත්වයක්. ඒක මේක බුද්ධ දේශනාවත් එක්ක ගලපන්න බෑ. අවසර සන්නස. එහෙනම් අපි කෙටි විරාමයකට ගොස් නැවත තව පාරක් මැදිරට අපේ ධර්ම සාකච්ඡාවට අපි ගේමුද. නමෝ බුද්ධාය සතහම් කතිකාව. ඔව් මේ අවස්ථාවේදී අපි නැවතත් අපේ ධර්ම සාකච්ඡාවට අපි එකතු වෙමු අපේ ලේකම් ස්වාමීන් සමග. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් දැන් අර කියනවා දැන් මේ වගේ ධර්ම වැටීමේදී මේ ඇසුරු සැනින්න කි නිකන් අර මේ විදුලි කොටනවා සැරේ වගේම එලියක්කින් තමොන්ට ධර්මය අවබෝධ වෙනවා කියලා. එතන හොඟක් කට්ටිය දන්නේ නැහැ කියලා ඒ අවබෝධ වීම කියලා. බොහොම කාශැල් වීමක්, නිදහස් වීමක්, ඔය විමුක්තියක් ශුන්‍යතභාවයක් උතන තේරෙනවා. එතනින් එහාට ගමන පහසුයි කියලා. ඒක ඒ අදහස මොකද්ද සයන්න්සේ කියන්නේ? ඒක මං හිතන්නේ ඒ වගේ එකක්. දැන් හිතේ තියෙන ස්වභාවය තමයි සිත හැමතිස්සේම අපේ විධානයට වැඩ කරන එකක්. ඒ කියන්නේ අපේ හිතට අපිට පුළුවන් නියම දෙන්න දත්ත සපයන්න පුළුවන්. වේලාසනින් අපිට පුළුවන් පූර්ව දත්ත සපයන්න. ඒකෙන් දැන් අපේ හිතට අපි ඔව් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් අපේ හිතට. අපි අනිත් නිසා අපි හිතට අපි වේලාසනෙන් අදහසක් දීලා තිබ්බොත් අපි ගම අපි සභාවකට යන්න ඉන්නවා. ඒ සභාව තුළ ඉන්නවා කියමු නිකන් ප්‍රශ්න අහන්න පිරිස ලෑස්තිලා. එතකොට සාමාන්‍යයෙන් අපිට ෆස්ට් අපි හිතනවා හරි මම බොහොම යුවසීමෙන් කලබල නැතුව මම මේවට උත්තර දෙනවා කියලා අපි හිතාගන්න වේලාසනෙන් අපි හිතාගන්න අපි එතනට යනවා. ඉතින් ගියාට පස්සේ ප්‍රශ්න වෙලාවට අපිට ඒ හිතපේක මතක නැහැ. නමුත් ඒක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ගානට ඒ විදිහට කන්ට්‍රෝල් වෙනවා. කලින් කිව්වම ඒ වගේ මේ හිත කියන එක ඒ වගේ අපිට විධානයකට නතු කරන්න පුළුවන් එකක්. ඒ නිසා තමයි මෝහනය කරන්න පුළුවන් තව කෙනෙක්ව. දැන් මම තව කෙනෙක්ව මෝහනය කළොත් මෝහනය කළා එයා නිදිගන්නවා කියමු. එයා නිදිගන්නවද්දී එයා අවනතුනේ මගේ ශබ්ද ස්වරයටයි. වෙන කෙනෙක් දාලා හරියන්නේ නැහැ ඇහැරවන්නේ. ඒක මගේ ශබ්ද ස්වරෙම කියන්න ඕනේ. හරින්නේ. ඒතර විධානයකට යටත් වෙන ස්වභාවය මේ සිත යුක්තයි. එතන අපි කලින් පූර්ව දැනුමක් හැටියට කෙනෙකුගෙන් අහලා හෝ කියවලා හෝ තියෙනවා කියමු. කෙනෙක් මාර්ගඵල ළමකට නිකන් බොහොම ක්ෂණිකව නිකන් විදුලියක් කෙටුවා වගේ වෙනවා කියලා අපි අහලා තියෙනවා කියමු.
බැරි වෙලාවත් අපි භාවනා කරගෙන යද්දී සමාධියක ඇති විචලිත එහෙම වෙච්ච ගමක් මොන හරි එකක් අපි සම්පූර්ණ වැරදි මතයකට ගන්නවා අපි ආවෝදිට ආවා කියලා. ඊට වඩා වෙන කිසිම ලාභයක් ඒකේ නැහැ. බුද්ධ දේශනාවක් වරදව වටහා ගැනීමෙන් ඒක වෙලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ විදිහටයි. බුද්ධ දේශනාවේ තියෙන මහණෙනි පුද්ගලියෝ කීප දෙනෙක්ගෙන මට සම්පූර්ණ පුද්ගලිය ගැන මතක නැහැ. මේක තියෙන එක පුද්ගලෙක් කියන වජි රූපම. වජිර කියන කෙන දියමන්තිය උපමා කරපු පුද්ගලෙක් ඉන්නවා. එක පුද්ගලෙක් ඉන්න විජ්ජූපම විදුලිය උපමා කළ පුද්ගලෙක් ඉන්නවා. මහණෙනි මේ දියමන්තිය උපමා කළ පුද්ගලයා කවුද? රහත් භික්ෂුවයි. එතකොට රහතන් වහන්සේ වුණාට පස්සේ ආ දියමන්තිය බවට පත් වෙනවද? නෑනේ. ඒක කියන්නේ රහත් භික්ෂුවගේ විමුක්තිය කිසි කෙනෙකුට කඩන්න බිඳින්න බෑ කියන එකයි. රහතන් වහන්සේගේ විමුක්තිය. ඒ කියන්නේ අර වගේ අයියයි. අකෝපය කියන එක. ඒ කියන්නේ ඒක අචල කිසි කෙනෙකුට කඩන්න බිඳින්න බැරි දෙයක් තමයි රහතන් වහන්සේගේ විමුක්තිය. ඒ කියන්නේ කෙලසුන්ගේ නිදහස් වූ බව ආය ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ දියමන්තියක් වගේ හයිය එකක්. ඒක ඒ උපමාවක් ඒ තියෙන්නේ. ඒ වගේම කියනවා සෝතාපන්න පුද්ගලයාගේ ජීවිතේ මොකක් වගේද? මේ විදුලියක් කොටපු වෙලාවට මේ එක දුනුවායෙක් ඒ කාලින්නේ දුනුවායනු දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ඒ තමන්ගේ ඊතලයේ විදින්න බලාගෙන ඉන්නවා අරමුණ ගන්න. එතකොට විදුලිය කොටනවා. කොටනකොට යාට පේනවා. යා ඒ විදුලියෙන් ඊතලයේ විදිනවා. ඒ වගේ කියන සෝවාන් වෙච්ච එක්කෙනාගේ අවබෝධය උපමාවක්. සෝවාන් වෙච්ච එක්කෙනාට විදුලි කොටනවා නෙමෙයි. අයියෝ නෑ නෑ භාවනා කරගෙන යනකොට තමන්ට විදුලි කොටන කතාවක් නෑ මේකේ. ඒ කියන්නේ ඒ එතන ෂණිකෙන් අවබෝධ වීම කියන එක කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ මේ අවිද්‍යා සහගතව තමන් මේ හිර වෙලා ඉන්න එකෙන් අර විදුලි කොටන එකෙන් එයා විද ගන්නවා වගේ එයාට ආරි සත්‍ය විනිවිද දකින්නවා. ඒක අවස්ථාවක කියන එකයි. මේ විදුලි කැටිල්ල කිසිසේත්ම ඒකට ඍජුව ප්‍රායෝගිකව සම්බන්ධ නැහැ. ඒක උපමාවක්. ඒ විදිල්ලක් කෙටුවා වගේ කියලා එයා කල්පනා කරන එක එයාගේ මේ බ්‍රහන්තියක් මානසිකව හදාගත්තු ඒ තමන්ට නිකන් කතාකබස් කරන හදාගත්තු. හැබැයි ඒකට හිත ඒක විධානයකට ලක් කළොත් දැන් ඒක ඒ ගැන කීප දෙනෙක් මට කියන මං කිය ඒක විදිල්ලක් කොටනවා වගේ ඒකට හරියට සූත්‍රය කියවලා නැහැ. ඒ බුද්ධ වචනේ කියවලා නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕක උපමා කරනවා සන්නස්සේ දැන් සමහරලාට දැන් භාවනාවක් නෙමෙයි සාමාන්‍ය බණ අහගෙන ඉන්නකොට ඒ විදුලියක් කොටනවා වගේ ඒ ශණිකෙන් උත් වෙනවා. ඉතින් භාවනා කරගෙන ඉන්න එකට සමහර ඍද්ධිමත් වෙන ඕක වෙනවානේ කොච්චරවත් මිනිසෙන්ට. දැන් අපටත් වෙනවානේ. සිහියෙන් ඉන්නකොටත් එහෙම වෙනවා. සිහියෙන් ඉන්නකොටත් වෙන්න පුළුවන්නේ. තනිකර අවබෝධය තමයි ඒක. ඒක ඒක කිසිසේත්ම ආරි සත්‍ය අවබෝධයට සම්බන්ධ කතාවක් නෙමෙයි. කිසිසේත් ඒක උපමාවක්. ඉතින් එහෙම ඒක සම්බන්ධ නම් එන රහතන් වහන්සේ රහත් වෙච්ච ගමන් එනම් ඩයිමන්ඩ් බවට පත් වෙන්න ඉපෑ. ඒ අසකන්නාසී දිව ශරීර කය කියන මේ ආයතන අසකන්නාසී දිවකය මන කියන ආයතන හැම අනිත්‍යයිනේ. දුකයිනේ. අනාත්මයිනේ. ඒ කියන්නේ මේ නිකලෙස් කෙලසුන්ගේ නිදහස් වුණාට පස්සේ ඒ නිදහස් බව ඒ විමුක්තිය කඩන්න විදිහට බෑ කිසි කෙනෙකුට ලෝකේ. ඒක තමයි වජ්‍ර. වජ්‍ර රූපම. ඒ වගේ කිව්වා අර සෝතාපන්න වෙච්ච එකනට චතුරාර්ය සත්‍යය පිළිබඳ සත්‍ය ඥානයට එනවා. යංකින්ච සමෝධි ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. හේතු ප්‍රත්‍යයෙන් යමක් හට ගන්නවාද ඒ හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් ඒ නැති වෙන ස්වභාවය යුක්තය කියන වටහා ගැනීම ඇති වෙනවා. ඒ වටහා ගැනීම මේ අවිද්‍යා සහගත ලෝකේ නිකන් විදුලියක් කොටන වෙලාවට ඊතලෙ විද ගන්නවා වගේ වැඩක් කියනවා. ඒ පෙන්නන මේ අවස්ථාවේ තියෙන දුෂ්කරකම මිසක් මේ භාවනාවේදී ඉන්නට විදුලිය කොටනවා නෙමෙයි. එහෙම එලියක් පෙනිලා එන්නේ නැත්නම් කාය සහල් වෙලා තමාට තේරෙනවා කියලා පිළිතියක් ඔක්කොම වෙනවා. එලිය කියලා ධර්මයෙන් සඳහන් කරන්නේ ප්‍රඥාවට. ධර්මයේ එලිය කියලා සඳහන් කරන්නේ ප්‍රඥාවට. පඤ්ඤා අනුත්තර ආභහ ප්‍රඥාව තමයි කියනවා ශ්‍රේෂ්ඨම ආලෝකය. ඉතින් එන හිරුසඳු ඉදිරියේ මේ ශ්‍රේෂ්ඨ ආලෝකය කියන්නේ ප්‍රඥාවටනේ. ඒතන ප්‍රීතියක් පස්සදියක් කියන එක වැරදිට වටහා ගන්න. දැන් ප්‍රීතිය පස්සදියක් කියනකොට තියෙන්න පුළුවන් සමාධියකින් තිබිච්ච වෙලාවක ආර තමන්ගේ හිතේ තිබිච්ච මේක දැන් හිත අනාත්මයිනේ තමන්ගේ වශකේ පවත්තන්න බෑනේ. හිතට යෝජනාවලට අනුව හිත වැඩ කරන එකක්. ඉතින් අපි කිම පොතක්වත් බැලුවා. බන්ත ඔකේ තිබුණා.
ඕකනේ ඊට පස්සේ අපුරුදු කරන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ කාට හරි තර්කයක් ගේන බැරිද? භාවනාව මෝහණය වීමක් කියලා. තමාම තමා විසින් මෝහණය කිරීමක් කියලා. ඕකත් මම දැක්ක එක දැනග සමාන කරා. භාවනාව තුළ මෝහණය වීමක් තියෙනවා තමයි. තියෙනවා. තියෙනවා. හැබැයි ඒක ඒකේ සම්පූර්ණ නිදහස් වෙන්නේ ප්‍රඥාව තුලින්. නැත්තම් මෝහණයක් ඒක. මෝහණයක් තියෙනවා. මම දැක්ක. ඉතින් මෝහණය නැත්තම් දේවදත්තයකට මුවා වෙලා භාග්‍යතුන් වහන්සේ මරලා ශාස්ත්‍ර වෙන කල්පනා කරයිද? ඒ මෝහණේ හිටින්නේ ප්‍රඥාව නැත්තම් සෝතාපන්න වෙච්ච කෙනාට ඒ මොහොනේ තියෙන විදියක් නැහැ නේ. සෝතාපන්න වෙච්ච සත්පුරුෂනේ භාවනා මුලාවෙන් නේකනේ මොහොන නිසා ටිකක් භාවනා කළා ඊට පස්සේ ආර සාස්ත්‍රෝරියකුත් නැහැ ධර්මයකුත් නැහැ තමන් හුවද කරන ආවාද කළොත් ආවාද කරපු කෙනාට සැර දානවා. දැන් මහත්යගවට ඒ භාවනා කරන ඇවිල්ලා හොඳට එක එක ඔය කියලා තියෙන ඔක්කොම මොහොනේ තමයි. එකිනෙකත් නෑ මොහොනේ මිදිච්ච අර ප්‍රෝග්‍රෑම් කරනවා කියන එකත් එකත් මොහොනේත් ඔය මොහොනේ කරගෙන ඔය එක්කම කතා කරලා තියෙන්නේ. ඒ 100 න් හිටියන සාස්ත්‍රුණාංශගේ වචනත් එක්ක යන ඕනේ. එතකොට සෝනාංශ ඔය නිමිත්තත් විතර මොහොනේ හරහා එන එකත් දැන් මහත්යා මේ හැම එකක්ම අනිත්‍ය ලෝකයේ තුල මේ විඥාන මායාකාරී විඥානයේ මොහොනේ නොකර ඉඳිද පුද්ගලයාව බුදුරජාණන්සේ මායූ උපමාද විඥානං කියනවා. මේ මායාකාරී විඥාන විඥාකාරයේ හතර මං හන්දියක විඥා පෙන්වන වගේ වැඩක් කියන මේ ආයතන හය තුලින් කරන්නේ. ඉතින් මේක කෙනෙක් සීමාදිමත් වෙච්ච ගමන් ඒකෙන් මිදෙනවා නම් යා. තියා කිවරනේ ප්‍රශ්න වෙයිසිනේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා හිටියා රහත් නොවි රහත් කියන මතයට පත් වෙච්ච. ඉතින් ඒක එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා තිස්තම තමන් රහත් ඵලයට පත් වුණා කියලා ප්‍රීති ප්‍රමෝදින් බුදුරජාන් වහන්සේ ළඟට ඒ සංඝයා වහන්සේලා වඩිනවා තමන්ගේ සත්‍ය ප්‍රවෘත්ති කියන දැන් රහත් වුණා කියලා. බුදුරජාන් වහන්සේ මේ ජේතවනේ ගේට් ටු ගාඩ වැඩියට පස්සේ ඒ වඩින්න ඉස්සෙල්ලා ආනන්දයන් වහන්සේට පණ දෙක කරන ආනන්දයන් සංඝ පිරිසක් එනවා මේ සෝවන්ට ගිහලා ටික වෙලාවක් ඉඳලා එන්න කියන්නේ කිව්වා. සෝවන්ට ගියාම අලුත මිවිසි කරපු මලකුණක් තියෙනවා. ඉතින් බල්ලු හේමෙන් ඇදලා රෙදි හේම ඒට මෙහෙට අරන් ගිහලා ඉස්ත්‍රි මලකුණක් මේක දැක්ක විතරේ අර අර මේ ඒ අරමුණට පටගාලා මේ මේ අනුසේ මතු වෙන්න ගත්තා පරිඋත්ථාන අවස්ථාවටපත් වුණානේ. එතකොට තමයි අනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට මොනතරම් කාරුණිකයිද අපේ ස්වභාවය අපටම පෙන්වුම් කළා කියලා ඒවලම පැත්තකින් වාඩි වුණා. ඒවලම මේ අවබෝධ කරන්න පට මේ විදර්ශනා පටන් ගත්තා. නමුත් සහයෝනි ශාස්ත්‍රඥ වහන්සේගේ බුදුරජාන් වහන්සේ රශ්මි ධාරාවකින් මෙලි පෙනී සිටලා ගාථාවක් දේශනා කළා. ඒකෙන් තමයි රහත් ඵලයට පත් වුනේ. ශාස්ත්‍රඥ වහන්සේගේ සහයෝගයේ කෙතෙක්ද? දැන් මේ තමන්ගේම සහයෝගයෙන් නෙමෙයි යන්න හදන්නේ. එතනත් මෝහණේ වීම. මෝහේ තමයි තියෙන්නේ මෝහණේ. ඒතර එතනට කොහොමද ප්‍රඥාව පහළ කරගන්නේ? සන්නසිකේ හිත බුද්ධ වචනේ කෙරෙහිම හිත පහදව ගන්න ඕනේ. වෙන බේරෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒක තමයි සන්නාර භාවනා කරගෙන යන බුදුරජාණන් වහන්සේත් පේන්න එනවා. එතකොට ඒකත් අතහැරලා දාන්න ඕනේ. සමහරවල් ඒ කියන්නේ කලින් දැකපු රූපත් එක්ක නේක වෙන්නේ. ඒකයි. එතකොට අපි අර අනුසේ යට තියෙන බවංග චිත්ත තියෙනවනේ සම්පූර්ණ මේ යට තියෙන දේවල්. කල්ප ගණන් ඉතින් දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවනේ මේ අනුසේ ඔක්කොම තියෙද්දි. ඊට පස්සේ අසඤ්ඤේ ඉන්නවනේ සංඥාවක් නැතුව ගැඹුරු නිින්දි වගේ කල්ප ගණන් ඉන්නවනේ. ඉඳලා සංඥාව ආපකම චුත වෙනවනේ. පටිසම්පාදයේ දෙන එක නැවතිලා නැහෙනි. පටිසම්පාදයේ හැදෙන ස්වභාවය නැවතුණා නම් ඒ නැවතිච්ච මොහොතේ භවෙන් නිදහස්නේ. භව නිරෝධෝ නිබ්බාණං. බවින ඇති දෙන නිවන්නේ අසඤ්ඤේ තලෙත් ඒ කියන්නේ සයන්ස් කියන්නේ එහෙම ප්‍රතිසම්පාදේ එහෙම වැඩ කරනවා. වැඩ කරන්නේ නැත්තේ රහතන් වහන්සේගේ මනස විතරයි. අනිත් සියලු දෙනාගේම තුල ප්‍රතිසම්පාද වැඩ කරනවා යම් යම් මට්ටමින්. ඒ කියන්නේ ඉස්සර කරපු කර්ම ටික විතරක් තියෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ රහතන් වහන්සේ. රහතන් වහන්සේ ප්‍රතිසම්පාද නිරෝධනේ. නිරෝධයි. ඒකයි. අනිත් හැමෝටම තියෙන ප්‍රශ්නේ එහෙමමයි. දැන් මේ මොහොනේ නැගිටිනවා කියන එක ලේසි එකක් නෙමෙයි. දැන් ඕක කියනවනේ සනස් උට්ටාන කරන්න පුළුවන් මෙහෙම සමාධියට ඇතුල් වෙන්න පුළුවන් එළියට එන්න පුළුවන් විනාඩි 5කට ඉඳගෙන ඒක තමයි එළියට ගන්න පුළුවන් මනස විධානයේට නතු වීම. එතකොට ඒක තනිකර මනස විධානයක් ඇති විධානේ මොහොනයක් හිතන්නේ. ඒක ස්වයං මොහොනයකට කරන්න පුළුවන්. දැන් ඒක අර බුද්ධ වචන කියන වගේ ඒ කියන්නේ මේ විලාසකට නෑ ඒක නෑ ඒක ඒක උදව්වක් තියෙනවා. ඒකේ කුසලයට උදව්වක් තියෙනවා. ඒක උද නැති මේකේ වෙන ක්‍රමයක් නැහැ නේ අපිට යන්න. ඒකම තමයි ක්‍රමෙත්. එතනින්ම තමයි අපි යන්නත් ඕනේ. එතනින්ම තමයි මුලාවක් තියෙන්නේ. මුලාවක් තියෙන්නේ. මුලාව තියෙන්නේ මේ ආයතන හයෙමයි. ඒ කියන්නේ බුද්ධ වචන කියන්නේ මහණෙනි ලෝකේ තියෙන්නේ මේකේ කියනවා.
බබය පමණ වූ ශරීරය විඤ්ඤාණ සහිත සංඥා සහිත බබය පමණ ශරීරයේ ලෝකේ තියෙන කියනවා. ලෝකේ උපද්දවන කාරණාවක් කොහොමද මේකේ කියනවා තියෙන්නේ. දැන් උදේට අපි ලෝකයේ තුල ලෝක උපද්දන කාරණා තුල තමයි ඉන්නේ. ලෝක නිරෝධෙත් මේකේ කියනවා තියෙන්නේ. උපද්දන කාරණා නැති වෙච්ච ගමන් ලෝක නිදහස් කියනවා. ඒසඳ මාර්ගෙත් මේකේ කියනවා. ඔන්න ඔය කතාව තවත් එක්කෙනෙක් ගෙනාවා කියලා එහෙම කියන එකේ වෙන ලෝකවල නැහැ කියලා. දැන් ලෝකය ඒක අපි අරමුණු කරගත් දේවල් වලින් තමයි අපි කියන්නේ මේ දිව්‍ය ලෝක තියෙනවා, පිම්පව් තියෙනවා. ඒක අපේ ඇතුලේ තමයි මේ මුළු ලෝකෙම තියෙනවා කියන්නේ. දැන් මේකෙන් කියන්නේ ඒ අවස්ථාව මම කිව්වේ ඒකයි. මේ ලෝකේ මිනිස්සු ධර්මයේ ගන්නේ තමන්ට වැටුණා කියලා හුවා දක්ව ගන්නමයි. එතන මේ වරුදි මං කිය උඩඟු කමමයි අපිට මේ වැටේ මේ අවුල තියෙන්නේ. ඒ අවස්ථාව බලන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට ආපු ඒ දිව්‍ය පුත්‍රයා. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ ලෝකයේ අන්තයකට අවසානයකට නොගිහින් මේක අවබෝධ කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ ලෝකයේ අවසානයකට නොගිහින් අවබෝධ කරන්න බෑ කිව්වා. අවසානයකට යන්න ඕනි කිව්වා. ලෝකේ කොනටම යන්න ඕනි කිව්වා. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම කලින් ආත්මේ අතිශයින්ම වේගවත් ජව සම්පන්න දිව්‍ය කුමාරයෙක් කියලා හිටියා. මටත් ඕන වුණා මේ ලෝකේ අවසානය දකින්ද. මම මේ ලෝකේ පාස් කරගෙන ගියා අවසානයක් නොදකම මේ ග්‍රහවල අවසාන නොදකම මට මැරෙන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා ඇවිදගෙන ගිහිල්ලා අවසානය දකින්න බෑ කිව්වා. මේ සිතක් බඹයක් පමණ වූ සිත සහිත සඤ්ඤා සමනකේ සසඤ්ඤකේ සමනකේ එමයි තින් සඤ්ඤා සහිත සිත සහිත විඥානයේ සහිත මේ බබයක් පමණෝ ශරීරයේ ලෝකේ තියෙනවා කිව්වා. එතනදී ආට කිව්වේ මේ ආයතන හැතුලින් මේක දකින්න ඕනේ කියන එකයි. ඒ කියන්නේ ලෝකෙන් ලෝකේ පාස් කරගෙන ගියම මේක කෙලවර හොයන්න බෑ කියලා. මේකෙමයි කෙලවර හොයාගන්න තියෙන. මොකද්ද මේකේ කෙලවර හොයාගන්න? මේක හරියටම කෙලවර අල්ලගත්තොත් උද්දම් භාගයේ සංයෝජනත් ප්‍රහාණය වෙනවා. ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය වෙනවා. යරට ඇදගෙන යන දේවලුත් මේ ලෝකේ තියෙන්නේ. උඩට ඇදගෙන දේවලුත් මේ ලෝකේ තියෙන්නේ. එතන මේක හරියට අවබෝධ කරගත්තොත් මොකද ඇති වෙන්නේ? නිස්සරණේ. මේ නිදහස් වෙනවා යා. ඒක තමයි. ඉතින් ඒ කොන ඒක අවබෝධ දැන් ඒකනේ රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද? දුක පරිපූර්ණව අවබෝධ කරපු කෙනා. ඒ කියන්නේ අසකන්නාසී දිවකමන දුකට අයිති දේවල් තියෙනවා. ජාති, ජරා, මරණ, ව්‍යාධි. එතකොට ඒවා ඊළඟට ජාති කියන එකට අසකන්නාසී දිවකය මනසේ ඉපදීම පංච පාරකන්දෙන් පහළ මේ ඔක්කොම මේකේ තියෙනවානේ. මේ සියල්ල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරාට පස්සේ ඒකට උපනා කරන හේතුකාරක ධර්මයන් ඒක නැවත නැවත මේක උපද්දවන එක සම්පූර්ණයෙන් ප්‍රහාණය කළාට පස්සේ ඒ ප්‍රහාණය කළ බව සම්පූර්ණ අධ්‍යක්ෂකට පස්සේ ආර්ය ස්ථාන මාර්ගය සම්පූර්ණ වෙලා නම් සම්මා ඥාන සම්මා විමුක්තියක් තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේට තියෙන්නේ සම්පූර්ණ තමන්ගේ ලෝකය ගැන පූර්ණ අවබෝධයක්. කෙළවරට ගිහිල්ලා ඒකනේ පාර ගූ කියන්නේ. කෙළවරට ගියා, ඊතර වුණා. වේද ගූ කියන අවබෝධයේ කෙළවරට ගියා කියනවා. එතකොට මේකෙන් කියන්නේ සන්න දැන් මරි දැන් කියනවා මේ දෙතිස්තලයක් කියන එක එහෙම එකක් නෑ. මේක ඇතුලේ තමයි සෑමදේම තියන්නේ. අපි අර සම්මතයට එකතු වෙලා අර හිතාගත් එක තමයි ප්‍රශ්නේ. ඒක කියන්නේ ඒ උඩඟු කතා. උඩඟු සිතෙන් එක එකන නිර්මාණය කරන ශාස්ත්‍රෝරයක් නෑ. දර අපිකුත් නෑ එහෙම නෙමෙයි. මේ අසවල් සූත්‍රය මෙහෙම තියෙනවා කියන පස්සේ ආ සූත්‍ර ප්‍රතික්ෂේප කරනවා. සූත්‍රයෙන්ම කාරණේ ගන්නවා. Tamanට ඕනේ එක. ආයේ තමන් ඉදිරිපත් කරන මතයට ඒ සූත්‍රීයම බාධාවක් තියෙන කෙනා තේරුනොත් ඊළඟ එක්කෙනාට ඒ සූත්‍රීය පුටාගත් දක්වන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. ওই જાති ධර්ම කාරණා මට ওই ඇහිලා මම සම්පූර්ණයෙන්ම අතහැරියා මේ ධර්ම කතාව බාහිර ලෝකෙත් එක්ක කරන්නේ. මොකද ඒක බැලුවා ඉතින් මේක අපි කියනවානේ ඉවරයක් නෑ. ඒකේ මේව ප්‍රේත ලෝකයේ ඒගොල්ලෝ කියනවා ඒ එහෙම එකක් වෙන්න බෑ. ඒක දැන් සමහර කට්ටිය එහෙම නැත්තම් තියෙන්නේ එහෙම නැත්තම් තියෙන්නේ මේ උච්ඡේදවාදයේ හෝ උච්ඡේදවාදයට යන්නේ. උච්ඡේදවාදයට වැටෙන්නේ. එහෙම නැත්තම් සම්පූර්ණයෙන් තියෙන්නේ ඒක අර අජිත කේස කම්බලේක දර්ශනේ. එහෙම නම් තියෙන්නේ. ඔව් ඒක තියෙන. ඒක කියන්නේ මේ ඇසකන්නාසි දිවකයි මනස තියෙනවා. මේක අපි මැරුණට පස්සේ සතර මා ධාතු පටිවිධාතුට යනවා. ආපු ධාතු ආපෝ ධාතුට යනවා. තේජතු තේජෝ ධාතු තේජෝ ධාතුට යනවා. ආකාශ ධාතු ආහසට යනවා. විඥානය මේ ආහසට යනවා. ඉවරයි කියනවා. අපි ඊට පස්සේ මිනිස්සු මේ දේහේ ශරීරයේ සෝන්ට යනකම් විතරයි කියන මේ කට්ටිය කයක ගහ අඬ යන එතන ඉවරයි කියනවා. ඉතින් ඔය මාතේ මාක්ස්වාදී තියෙන්නේ. දැන් මේක කියන්නේ ස්වාමීන් වහන්සේ බඹයක් පමණ දිග ශරීරයේ තුල හරහා නිරුද්ධ වෙන්න පුළුවන්
අරවා නිකන් උපහරණ විතරයි ලෝක ගැන නෑ ඒ මේ දේශනා තියෙන මොකද ලෝකෙන් ලෝකේ පාස් කරගෙන ගිහිල්ලා දකින්න බෑ කියන දේ දැන් මට ඒකයි දැන් බලන්න මේ දේශනම හරියට අල්ලගන්න නැතුවනි දේශනාව නිතර පැහැදිලිව කියවපු නැති අය ඒකට කොහොමද සනසෝ මේ දේශනාව හරියට නැවත නැවත කියවන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් නැවත නැවත කියවන්න ඕනේ නැවත නැවත කියවීමෙන් තමයි පැහැදිලි වෙන්නේ. එතකොට අටුවාට ඒක ටිප්පණි ඔය නෑ බුද්ධ වචනේ නෑ නෑ බුද්ධ වචනේ හරියට තේරුම් ගත්තොත් සමහර ඒවා අටුවාවල විග්‍රහ වැරදි. එහෙම හරියට බුද්ධ වචනත් එක්ක එකඟ වෙන්නේ නැති අටුවා විග්‍රහ මට හම්බෙලා තියෙනවා අටුවාවල. ඒ නිසා හොඳම නමුත් අටුවාවල තියෙන වැදගත්කම තියෙන්නේ ඒකේ නෙමෙයි නිදාන කතාවේ. අටුවාවේ ඒකට උවමනා කරන හේතුව විස්තර කරනවා මෙන්න මේකයි නිදාන කතාව මේ කතන්දරේ හරිය පැහැදිලි විස්තර වෙනවා සමහර ඒවා ධර්ම විග්‍රහය වැරද්ද තියෙනවා එහෙම තියෙනවා ඒ කියන්නේ පසෝලියපු හන්දා ඒක නෑ නෑ මේ ලියන්නේ ඉස්සල්ලා ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අතර මේ ඒ කියන්නේ ආචාර්ය પરම්පරා බිහි වුණානි ඒ කියන්නේ මෙහෙම කියනවා මහා සූම තෙරුන් වහන්සේ මෙහෙම කියනවා මහා පදුම තෙරුන් වහන්සේ මෙහෙම කියනවා ඊළඟට අසවල්ත මහා චූල තෙරුන් වහන්සේ මෙහෙම කියනවා කියලා අර මේ මතවාද ගොඩක් ආවනේ ඒ මතවාද තමයි අපිට වුමනා නැති ඒවා මොකද මතවාද ගේන්න පුළුවන් අපිට ධර්මයේ ශාස්ත්‍රණ වාසන බක් නැත්තම් ධර්ම ස්වාමී කෙනෙක් ඉන්නවනේ සංඝරාජ දැන් අපිට සංඝරාජ කෙනෙක් වැඩ ඉන්නවනේ ඒ සංඝරාජයන් වහන්සේගේ ධාතුන් වල තමයි රුවන්වැලි මහසයායි තියෙන්නේ එතකොට මේ සංඝරාජ කියේ භාග්‍යතුන් වහන්සේ ඉතින් ඒ අර ඒක තියෙනවනේ අර රාහුල මාතාව මේ රාහුල කුමාරට කිව්වනේ ගච්ඡති නීල පතේවිය චන්දු තාර්ගණ පරිවේඨිත රූපෝ කියලා ඒක නිල් ආකාශයේ තරු පිරවාගෙන සඳ යනවා වගේ ආන ශාස්ත්‍රඥ වහන්සේ යනවා ඒ ඔබේ පියා කියලා කියන්නේ සංඝරාජ භාග්‍යත් ඒකනේ අපි බුදු රජාණන් වහන්සේ කියන්නේ රජා නිසා ඔව් ඒ නිසා මේ පුතඥට කොහොමද සංඝයාගේ රජෙක් වෙන්න පුළුවන් ස්වයන්සමේ දැන් අර වැඩසටහනත්ම හිත නවසන් ඒකනේ ඉන්නේ ස්වයන්සේ මේ මොක කොහොමද ස්වයන්ස මේක එතකොට අටුවා ටීකා ටිප්පණි වල නිදාන කතාව අරගෙන ඒක මේ නෑ ඒ නිදාන කතාව තමයි අපි දැන් අපි ගත්තොත් රතන සූත්‍රේ යානිදි භූතානි සමාගතානි කියලා පටගෙන අපි හේතුව දන්නේ අපි ඒක අටුවාවෙන් තමයි දැනගන්න තියෙන්නේ කරණීමේත සූත්‍රේ තියෙන්නේ කරණීමත්ත කුසලේන කියලා එතනද තියෙන්නේ ඒතර ඒකේ හේතුව දැනගන්න අපි සම්පූර්ණයෙන්ම අටුවා බලනවා ඉතින් අටුවාවේ විශාල සහයක් තියෙනවා සනසි දැන් මේක අවසන් කරන්න අපි මිලින්ද ප්‍රශ්නයෙන් පටන් ගත්තා නේද සනසි උතන තියෙන තව අපි මේ ඔය නාගසේන රහතන් වහන්සේගේ වැඩිමත් උතන කතාවක් තියෙනවා නේද සනසි නැවත එතන තෙන්න ආරාධනා කරා නේද සනසි මේ ලෝකෙට වඩින්නේ කියලා මේ ඔව් ඒකනේ දැන් මේ මිලින්ද ප්‍රශ්නේ ගත්තොත් දැන් මිලිඳු රජුරෝ දැන් මේ ගඟ ගලන්නේ නැහැ ගඟේ රැලි නගන්න වගේ ප්‍රශ්න එනවා ඉවරන්නේ දැන් සංඝයා වහන්සේලා පන්න දැන් මියා ප්‍රශ්න අහනවා සංඝයාට උත්තර දී ගන්න සංඝයා දුවනවා දැන් රහතන් වහන්සේ ලැබලෝ දැන් හරි වැඩේ වෙන්නේ දැන් මේ මොකද කරන්න කියලා බැලුවම තේරුණා දැන් මේක කරගන්න විදියක් නැහැ ඊට පස්සේ දැක්ක බ්‍රහ්ම රාජයෙක් ඉන්න බ්‍රහ්ම ලෝකේ එයාට තමයි මේක කර ඊට පස්සේ රහතන් වහන්සේ ගිහලා බ්‍රහ්ම රාජයට ආරාධනා කළා වඩින්න මේක මේ විසඳලා දෙන්න උපදින්න කියලා ඉතින් එතකොට එයා තමයි මේ ප්‍රාර්ථනාවට අනුකූල වෙච්ච චරිතය අවසර සයන්ස මේ ශ්‍රී වාසව සම්බුද්ධ රාජ මහා ප්‍රාසාදය ගැන ගිය වතාවෙත් අපි කතා කරා සයන්ස දැන් ඊට යම් කිසි දෙයකට අපිට උදව් කර හැකි කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්නේ කියලා අපි දන්නවා කොහොමද දැන් මෙතන ශ්‍රද්ධා ඉන්දිය වර්ධනය කරගන්නේ කොහොමද මේ කටයුත්ත ඇයි ඒක අවශ්‍යතාවය දැන් සමහර අය කියනවානේ මේකෙන් බැහැර වෙලා කරන්න ඕනේ කියලා ස්වයන්ස අපිට පහදා දුන්නා එක්ක මේ පණිවිඩයත් මට එක්කම හරහම දෙන්න පුළුවන් කියලා මම හිතනවා නම් මොකද මේකේ ලොකු වැදගත්කමක් තියෙනවා වටිනාකමක් තියෙනවා පින්කමක් පිනක් මෙතන මේ අපිට JCB යන්ත්‍රයක් හම්බෙලා තියෙනවා බණ්ඩාරවල පදිංචි හෙලසිරි කන්ස්ට්‍රක්ෂන් අධිපති පින්වත් බස්නායක මහතා විසින් ලබලා දීලා තියෙනවා ගිය වතාවේ අපි ඉල්ලීමක් කරා සොයනවාස ඊට පස්සේ පොඩි බැකෝ යන්ත්‍රයක් සමාධි කන්ස්ට්‍රක්ෂන් අධිපති වැලිමඩ පදිංචි පින්වත් ගාමිණී වීරසිංහ මහතා අපිට ලබලා දීලා තියෙනවා තව අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ බූම් ට්‍රක් රථයකුත් ගල් රෝලකුත් ෆෝක් ලිෆ්ට් එකකුත් බවුසර රථයකුත් කැබ් එකකුත් කැප් රථයකුත් මේ සම්බන්ධව අපිට උදව් කර හැකි කෙනෙක් ඉන්නවා නම් බූම් ට්‍රක් රථය ගල් රෝලක් ෆෝක් ලිෆ්ටරයක් බවුසරයක් සහ කැබ් රථයක් ඔබට අමතන්න පුළුවන් 0777 10 20 363 දුරකථන අංකයට ඔබට යම්කිසි
විදිහකට අපිට දායකත්වයක් දෙන්න පුළුවන් නම් මෙන්න මේ අංකයට කතා කරන්න. අංකය 0.77 10.20.363 0.77 10.20.363 එහෙනම් අවසර සොයනංශ මම හිතන්නේ අද විශාල වශයෙන් අපිට වටිනාකමක් ඇති වැඩසටහනක් වූවායි කියලා මට නිසැකවම කියන්න පුළුවන්. මොකද මෙතන තියෙන අපිට තුල අපට ඇහිලා තියෙන අපි වෙත ගෙනහැරලා තියෙන අපිට සමග ප්‍රශ්න කරලා වාද විවාද කරපු ප්‍රශ්න කීපයක් තමයි මේ මම අපි ලොකු ස්වයංනාංශකෙන් යම් කිසි විදිහකට එලියක් විදුලි සැනෙන් එලියක් ලබා ගන්න ස්වයංනාංශ ඒ වගේ උත්සාහයක් තමයි දරුවේ. හැබැයි ඒකෙන් පෙන්නුම් කරන්න එවැනි දෙයක් නම් සිදු වෙන්නේ නැහැ. මාර්ගයට වැටලා මාර්ගයේ හරහා තමයි ඒක උපහරණයක් පමණයි එවැනි විදිහකට විශේෂයෙන් එක සැනකින් ලබා ගත හැකි විදියේ රූපකාරයක් වෙන්නේ නැහැ කියන එකත් ඒකත් මේ මොහොනේ වීමක් සහ ඒ තුලින් කොහොමද අපි ප්‍රඥාව ඇති කරගෙන මේෙන් බැහැර වෙන්නේ නිරෝධ සමාපත්තියට කෙසේද යා යුත්තේ කියන ගමන් මඟ ඒ සටහන් කරමින් තමයි අපි ලොකු සානංශය අපිට අද අවවාද අනුශාසනා කරේ. කොහොමද අපි නොමග නොගිහින් මාර්ගයට පිවිසිය හැකි ආකාරයන් කීප ආකාරයක් තියෙනවා මෙතන ලෞකික සහ ලෝකෝත්තර ඒවට අසු නොවි ලෞකික පැත්තට ලෝකෝත්තර පැත්තෙන් තමයි ආයුතු ගමන ගැන අපිට වටහා දුන්නා. ඉතින් බිහිවින් පින්සවන්නාංශ එහෙනම් අපි ලබන සතියේත් අපි ලොකු ස්වයන්නාංශෙත් එක්ක නමෝ බුද්දාය මෙවැනි වැඩසටහන තුළින් අපි හමු වෙමු. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. නමෝ බුද්ධාය සතහම් කතිකාව.